තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපි මේ සුපුරුදු ආකාරයෙන් අපේ ධම් සභාව ධම් හමුව පවත්වන්නටයි සූදානම අපි වෙනද වගේම අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් මේ ධම් හමුවට එකතු වෙන්නේ අද 2021 වර්ෂයේ ජූනි මාසේ පොසොන් මාසේ 14 වෙනිදා සඳුදාවක් උදෑසන 5:30ට ශ්‍රී ලංකා වේලාවෙන් සහ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් අපි මේ දහම් සාකච්ඡාවට මුණ ගැහෙන්නේ. ඉතින් වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අද දහම් හමුවට එකතු වී සිටිනවා මේ උතුම් අවස්ථාවට. ඉතින් අපි හැම දිනකටම ආරාධනා කරනවා සාවධානව සංසුන්ව මේ දහම් සභාවට ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න කියලා අපි ධම් සභාව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි ධම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි අපේ භාවනා පුහුණුවේ එක කොටසක් වශයෙන් මේ ප්‍රඥා භාවනා කොටස කරගෙන යනවා. ඒ කියන්නේ ධර්ම සාකච්ඡාවකින් කෙරෙන්නේ එම කාර්යය තමයි. දැන් අපි දන්නවා භාවනා කියන්නේ කුසල් වැඩි වීම. මූලික කුසලතා පද්ධති තුනක් බුදුදහමේ ඉගැන්වෙනවා. සීල කුසලය, සමාධි කුසලය, ප්‍රඥා කුසලය කියලා. ඒවා වැඩි දියුණු කිරීමයි සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා කියලා කියන්නේ. ඉතින් ප්‍රඥා භාවනාව නැත්තම් අපේ අවබෝධමය අංශය අවශ්‍ය මට්ටමට රැගෙන ඒම. ඒ කියන්නේ ලෝකේ යථා ස්වභාවයේ ජීවිතයේ යථා ස්වභාවයේ අවබෝධ වෙන මට්ටමට කල යුත්ත කෘත්‍ය ඥානේ ඇති වෙන මට්ටමට අපේ අවබෝධය ඉහළ නංවා ගැනීම ප්‍රඥා භාවනාවෙන් කෙරේ. එතකොට අපි ඒ සඳහා කරන්නේ සුතමය ඥානයෙන් පටන් ගන්න අපි. සුතමය ඥානය කියන්නේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමෙහිලා දේශිත ධර්ම මාර්ගය, ධර්ම ප්‍රතිපදාව, ඒ ඇසුරෙන් උන්වහන්සේ නොයෙක් දෙනාට නොයෙක් අවස්ථාවල කරන ලද ධර්ම සම්භාෂණ අපි දැන් කියවලා සාකච්ඡා කරලා තේරුම් ගන්නවා. බුද්ධ භාෂිතය සමහර විට මේකෙදි ශ්‍රාවක භාෂිතක් තියෙන්න පුළුවන්. අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේම දේශනා වැඩිදුර විස්තර කිරීමක්, එහෙම නැත්නම් ධර්ම මාර්ගයේ විවරණය කිරීමක්, ඒ වගේ දේවල් කෙරිලා තියෙනවා සමීප ශ්‍රාවකයන් අතින. ඒ කියන්නේ ඒවකට සිටි භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා මේ කියන ශ්‍රාවක පිරිස අතින්. ඒවත් අපි කියවනවා, සාකච්ඡා කරනවා, අවබෝධ කරගන්නවා. ඊළඟට ඔය බුද්ධ දේශනා, බුද්ධ භාෂිත, ශ්‍රාවක භාෂිත ඇසුරෙන් වර්තමානයේ අද වන විටත් ධර්මය දේශනා කරන, විවරණය කරන, විස්තර කරන, පැහැදිලි කරන, පොතපත ලියන යම් පිරිසක් ඉන්නවා. එතකොට ඒ අයගේ සාකච්ඡා, සම්මන්ත්‍රණ, දේශනා, පොතපත ආදියත් අපි කියවනවා.
ඒ හැම දෙයකින්ම කරන්නේ අපේ මේ ධර්මාබෝධය ඇති කිරීමේ පළවෙනි පියවර. ඒකට අපි කියන්නේ සුතමය ඥානය ඇති කරගන්නවා. සුත කියන්නේ ප්‍රධාන වශයෙන් අහනවා කියන එක. කියවීමත් ඒකටම තමයි අයිති. අපේ කනට ඇහෙනවා මේ කරන සාකච්ඡා දේශන ආදී දේවල්. ඒ වගේම ලියලා කියලා තියෙන දේවල් පොතපත එහෙම දෙයක් ඉතින් බුද්ධ කාලයේ තිබෙන්නේ නැති බවයි පේන්නේ. පොතපත තිබිලා තියෙනවා, ලේඛන කලාව තිබිලා තියෙනවා බුද්ධ කාලයේත්. නමුත් ධර්මය පොතපතේ ලිවීමෙන් ලේඛනගත කිරීමෙන් ධර්මයට එක්තරා ප්‍රමාණයකට හානියක් වෙන නිසා වෙන්න ඕනේ ඒ කාර්යය එවකට කරලා නැත්තේ. ඒක නිසා මේක මතකයේම දරාගෙන භාවිතයේ තුලින්ම අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන එහෙම තමයි දිගින් දිගටම ධර්මයේ රැගෙනවිලා තියෙන්නේ. කොහොම නමුත් යම් සංදිස්ථානවලදී මානව ඉතිහාසය තුල මේ ශාසන ඉතිහාසය තුල මේවා පොතපතට පොතපතේ ලිවීම සිද්ධ කරලා තිබේ. එතකොට ලේඛනගත ධර්ම කොටාස දැන් අපිට හමු වෙන්නේ ලියලා තියෙන ඒවා. ඉතින් ඒවත් අපි කියවනවා. ඒවා කියවීමෙන් අපේ ධර්ම අවබෝධය අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය ඔක්කොම දේවල් ප්‍රඥාව දියුණු කිරීමෙහිලා අපි කරන දේවල්. නමුත් ප්‍රඥාව දියුණු කිරීමෙහිලා කරන දේවල් වලින් තුනෙන් එකයි සුතමේ ඥානයට අයිති වෙන්නේ. තුනෙන් එකයි මේ මුළු ත්‍රිපිටකයේම කියවලා ඊට ඒ සම්බන්ධ අටුවා ටීකා ටිප්පණි විවරණ පිටපොත් කියවලා වර්තමානයේ දේශකයෝ අප්‍රමාණයි, ලියලා තියෙන පොතපත අප්‍රමාණයි. ඒවා ඔක්කොමත් කියෙව්වත් ශ්‍රවණය කරත් ප්‍රඥා භාවනාවෙන් තුනෙන් එකයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සුතමය කොටස විතරයි සම්පූර්ණ වන්නේ. සෝතාවදානේ සුතමය ඥානං කියලා කියන්නේ ඒකයි. ඇහැ කන යොමු කරලා බලලා කියවලා සාකච්ඡා කරලා ප්‍රශ්න අහලා විමසලා ඒ තුලින් ලබා ගන්නා වූ අවබෝධය. ඒක අවශ්‍යයි. ඒකෙන් තමයි මේ ඥාන මාර්ගය පටන් ගන්න. අවබෝධමේ පැත්ත අපි ඇති කරගන්න. ප්‍රඥා ශික්ෂාව ආරම්භ කරන්නේ එහෙම තමයි. ඒකයි ඒක පැහැදිලි කරද්දී ප්‍රඥාව ඇති කරගන්න ආකාරය පැහැදිලි කරද්දී සද්දම්මස්සවන කල්යාණ මිත්‍රාශ්‍රය මේ වගේ දේවල් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට මේ ඥාන මාර්ගයේ නැත්තම් මේ අවබෝධය ඇති කර ගැනීමේ කාර්යයලා ප්‍රඥා ශික්ෂාව දිනු කර ගැනීමෙහිලා දෙවෙනි පියර වෙන්නේ චින්තාමය ඥානෙ. චින්තාමය වශයෙන් ඇති කර ගන්නා වූ ඥානෙ. ඒක තමා පෞද්ගලිකව ඇති කරගන්න එක. එතන ඉඳලා කොටස පෞද්ගලිකයි. ඉතිරි කොටස් දෙකම. සුතමේ ඥානයේ සඳහා අපිට මෙහෙම සාකච්ඡා සම්මන්ත්‍රණ තියන්න පුළුවන්, පොතපත ලියන්න පුළුවන්, ඒවා කියවන්න පුළුවන්, ඒ ටික කරන්න පුළුවන්. ඊළඟට බාහිර පරිසරයේ වටපිටාවේ තියෙනවරනම් තවත් දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්, කනින් අහන්න පුළුවන්, ගඳ සුවඳ වශයෙන් විඳින්න, රස වශයෙන් විඳින්න, ස්පර්ශ වශයෙන් විඳලා එහෙමත් තේරුම් ගන්න පුළුවන්. මේක හුදෙක් ධර්මතා තේරුම් ගැනීම කියන එක කනින් ඇහින් විතරක් නෙමෙයි. ධර්මතා අවබෝධ කර ගැනීම කියන එක නාසයේ දිවකයත් උපකාරී වෙනවා ධර්මතාවල ස්වභාවය අවබෝධ කර ගැනීමට. ඉතින් ඒ පහත් මනසත් උපකාරී කරගෙන අහලා කියවලා මේ විදියට අපිට තේරුම් ගන්න පුළුවන්. එතනින් එහාට අපි මේ කියන දෙවෙනි කොටස චින්තාමය කොටසේදී ඔය පළවෙනි කොටසෙන් ලබාගත් දැනුම අපි ඒකට දැනුම කියලා තමයි කියන්නේ. දන්න බව, දැනුවත් බව. අන්න ඒක ඔස්සේ තමන් චින්තනය මෙහෙවල බලන, හිතලා බලන, සිත මෙහෙවල බලන. ඒකට බුදුරජාණන් වහන්සේ අපි යොමු කළා තියෙනවා. ඒවං චින්තිතබ්බං, මෙසේ සිටිය යුතුයි කියලා.
හිතන්න ඕන. ඊළඟට හිතන්න යොමු කිරීමක් හැටියට සමහර වෙලාවල් වලට ප්‍රශ්න ආදී දේවල් අහලා තියෙන තංකින් මඤ්ඤසි. ඔබ මොකද කියන්නේ මේ ගැන? ඔබ මොකද හිතන්නේ කියන්නේ නෙමෙයි. ඔබ මොකද හිතන්නේ මේ ගැන? ආදී වශයෙන් හිතලා උත්තරයක් දෙන්න. එතකොට පුද්ගලයාට ඒ කාරණේ ගැන තමන් ගැඹුරින් හිතලා බලන්න වෙනවා. කරුණු සහිතව හේතු සහිතව ඔන්න ඔය චින්තාමේ ඥානේදී තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවය අපිට අදාළ වෙන්නේ, උපකාරී වෙන්නේ. අපි යමක් හිතන්න ගත්තොත් තමයි හේතුඵල සම්බන්ධතාවය කියන එක අවශ්‍ය වෙන්නේ. අපි යමක් හිතනකොට ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම නොවෙන්නේ? වගේ ප්‍රශ්න මතුවෙනවා. එතකොට ඔන්න අපිට සිද්ධ වෙනවා හේතුව හොයනවා අපි. ඇයිද දන්නේ නැහැ මෙහෙම වෙන්නේ? ඇයිද දන්නේ නැහැ මෙහෙම නොවන්නේ? එතකොට අපි ඔන්න ගවේෂණයේ යෙදෙනවා. හිතලා හේතු කාරණා විමසන්න පටන් ගන්න. ඒක මනසින් පටන් ගන්න. ඒක සමහර විට කෙනෙක් වචනේනොත් එළියට එන්න පුළුවන්. ඇයි මෙහෙම වෙන්නේ කියලා තව කෙනෙකුගෙන් අහන්න පුළුවන්. වචනේට පරිවර්තනය වෙන්නේ එහෙමයි. එහෙම නැත්නම් කය මෙහෙවලා ඒක හොයලා බලන්න පුළුවන්. සිත කය වචනේ මෙහෙවලා සොයලා විමසලා බලනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම නොවන්නේ කියලා. ඔන්න චින්තාමේ ඥානයට බැසගත්තම තමයි අපිට මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය, නැත්නම් අපි කියන්නේ හේතුඵල ධර්මතාව කියලා සිංහලෙන්. ඒක උපකාරී වෙන්නේ චින්තාමේ ඥානයට බැසගන්නේ නැති තාක් හේතුඵල ධර්මතාවයෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන එක අහගෙන ඉන්නවා. පොතේ තියෙන එක කියවලා ඉන්නවා. එතනින් එහාට ඥානය වර්ධනය වීම, ප්‍රඥා ශික්ෂාව දියුණු වීම සිද්ධවන්නේ නැහැ. එහෙනම් අපි මේ ධර්ම මාර්ගය යන ඇත්තු හැටියට සුතමේ ඥානයෙන් නතර නොවි චින්තාමේ පැත්තට යොමු වෙනවා. අපි යම්කිසි ධර්ම කාරණයක් හිතලා බැලුවනම්, විමසලා බැලුවනම්, ඒ කියන්නේ ශ්‍රවණය කරානම්, යම් කිසි ධර්ම කාරණයක් ශ්‍රවණය කරානම් ඒක ඔස්සේ මනස මෙහෙවලා හිතලා බලනවා, විමසලා බලනවා. මේක මෙහෙම වෙන්න පුළුවන්ද? මේ විදිහට වෙන්න බැරිද? මෙහෙම වෙන්න පුළුවන්ද? ආදී වශයෙන් කිය. ඒක තමයි ප්‍රඥා භාවනාවේ දෙවෙනි පියවර, චින්තාමය ඥාන. එතකොට එහෙම මනසින් එක්තරා විදිහකට හිතන්න, කල්පනා කරන්න, තර්ක කරන්න, හේතු දක්වන්න පුළුවන්. ඒ ස්වභාවයට තමයි විතක්ක කියන්නේ. නැත්නම් අපි මානසිකාර කියන යෝනිසෝ මානසිකාර, විතක්ක, මඤ්ඤණ ඔය වචන බුදුරජාණන් වහන්සේත් පාවිච්චි කරේ. ඇහුවේ තංකින් මඤ්ඤසි කියලානේ. ඔබ මොකද හිතන්නේ? ඔබට කුමක්ද හිතෙන්නේ මේ ගැන කියලා එහෙම තමයි අහන්නේ. ඉතින් ඔන්න එතන ඉඳලා මඤ්ඤණාව පටන් ගන්න, හිතන්න පටන් ගන්නවා. හිතන්න පටන් ගන්නකොට ඒ චින්තන ක්‍රියාවලිය නිවැරදි කිරීමක් කරලා තියෙනවා. මානසිකාරය යෝනිසෝ, යෝනිසෝච මානසිකාරෝ. චින්තන ක්‍රියාවලියේදී වරදින්නත් පුළුවන්, අයෝනිසෝ මානසිකාර වෙන්නත් පුළුවන්. ඒකයි අකුසල සිතිවිලි අයෝනිසෝ මානසිකාර. එහෙම නැත්නම් අපි කියන අකුසල විතර්ක. මේ කියන්නේ අර චින්තනමය ක්‍රියාවලියේ තියෙන දේවල්. මානසිකාර, චේතන, විතක්ක. තව තියෙන වචන පපංච කියන වචනෙත් තියදලා තියෙනවා. මනසින් යම්කිසි නිශ්චිත අදහසක්කට පැමිණීම, මනසින් තර්ක කිරීම, තර්ක විතර්ක කිරීම, විතක්ක, මනසින්ම යම් යම් හැඟීම් ඇති කර ගැනීම, චේතනා. අන්නේ විදිහට මනසින්ම යම් යම් දේවල් කරුණු සහිතව
හේතු සහිතව ගොනු කර බැලීම මානසිකාර අයෝනිසෝ මානසිකාර ඒ පැත්තට කියොත් අයෝනිසෝ මානසිකාර අකුසල චේතන පාප අකුසල විතක්ක සහ මඤ්ඤණ කියන පැත්තට ගියොත් එතකොට අපි මේ මනසින් කරන ක්‍රියාවලිය චින්තාමය ක්‍රියාවලිය අපේ නිවන පැත්තට ගිහිල්ලා නැහැ වෙනත් පැත්තකට ගියා වෙන. ඒක නිසා මනසින් කරන ක්‍රියාවලියත් බොහොම සංසුන්ව බොහොම තැම්පත්ව දහමේ පෙන්නා දීලා තියෙන ආකාරයට එය කළ යුතුයි. ඒතේ කරොත් අපිට චින්තාමය කොටසේදී සෑහෙන ඥානයක් අත්පත් කරගන්න පුළුවන්. එතකොට අපේ ප්‍රඥා ශික්ෂාව පඤ්ඤා භාවනාව සැලකිය යුතු තරම ශක්තිමත් වෙලා ඒ වගේම නිවැරදි වෙලා. ඇයි එහෙම කියන්නේ? අර සුතමේ ඥානය යම් කිසි කෙනෙක්ගේ දේශනයක් අහලා සාකච්ඡාවකට සවන් දීලා පොතපතක් කියවලා සූත්‍ර දේශනාවක් කියවලා ලබාගත් දැනුම ඔස්සේ හිතලා කල්පනා කරලා හොඳට හේතු යුක්ති සහගතව මේ කාරණේ බලලා කොහොම ගිහිල්ලා තමන්ට දැන් මේක හේතු යුක්ති ඇතුව කරුණු කාරණා හරි හෝ වැරදි කියන යම් කිසි වැටහීමකට ඇවිල්ලා තියෙනවා. ඔතනින් අපේ ප්‍රඥා ශික්ෂාව නතර වෙන්නේ නැහැ. ඊළඟ පියවරක් තියෙනවා භාවනාමය ඥානය කියලා. තෙන්දි කරන්නේ මේක කර බැලීමක් අත්හදා බලනවා කියලා අපි ඔකට කියනවා කර බැලීමක් අර කෘත්‍ය ඥානය ආවෙන් පස්සේ කෘත්‍ය ඥානයේ තියෙනවා පැති දෙකක් ඉදං කත්තබ්බං ඉදං අකත්තබ්බං මෙය කළ යුතුයි මෙය නොකළ යුතුයි කියලා එහෙම නැත්නම් කියනවා ඉදං භාවේ තබ්බං ඉදං පහා තබ්බං කියලා මේක වැඩි යුතුයි මේක බැහැර කළ යුතුයි. එතකොට දැන් චින්තාමය සුතමය චින්තාමය ඥාන දෙක පසු කර කෙනෙකුට මේ කෘත්‍ය ඥානයේ තියෙනවා. මොහකට අදාළවද නිර්වාණය සාක්ෂාත් කරන්න දුකෙන් මිදෙන්න නිකලෙස් බව සඳහා කළ යුත්ත නොකළ යුත්ත දැන් දන්නවා. ඒක දැන් හේතුඵල ධර්මානුකූලව කරුණු සහිතව අවබෝධ කරගෙන තේරුම් කරගෙන ඉන්නේ. කෘත්‍ය ඥානේ තියෙන. චින්තාමය ඥාන මට්ටමට එනකොට. ඒක හරියට ගියොත් ඒ කියන්නේ අකුසල චේතනා, පාපක අකුසල විතර්ක, අයෝනිසෝ මනසිකාර වලින් බැහැර වෙලා යෝනිසෝ මනසිකාර, කුසල විතර්ක, කුසල චේතනා පුරුදු කෙරුවොත්. ඒ කොටස තමයි චින්තාමය පැත්තේදී පුරුදු කරන්නේ. අපි එතනත් තියෙන ගැඹුරු වැඩක්. ඔය සතර සතිපට්ඨානේ චිත්තානුපස්සනා වගේ අංශවලට වේදනානුපස්සනා වගේ අංශවලට ධම්මානුපස්සනා වගේ අංශවලට ගිහිල්ලා ගොඩක් කාලවට කෙරෙන්නේ ඒක. ඉතින් එහෙම ගියාම කෘත්‍ය ඥානේ තියෙන දැන් තේරෙනවා කුමක්ද නිර්වාණය සාක්ෂාත් කිරීමේ හිලාකල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්ද කියලා. හැබැයි තාම ඒ කල යුත්ත කිරීමක් නොකල යුත්තෙන් බැහැරවීමක් තවමත් සිදු වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට නිර්වාණය සාක්ෂාත් කරලා නැහැ. චින්තාමය ඥානයට ඇවිල්ලා ඉතින් භාවනාමය ඥානය ඊළඟට තුන්වෙනි පියවර දි කරන්නේ අර භාවේති කල යුත්ත කරනවා දැන් කල යුත්ත කිරීම කියන තැනට ආවත් හමු වෙන්නේ මේ තුන තමයි. සීල සමාධි ප්‍රඥා තුන හමු වෙන්නේ. එතකොට සීලය අදාළව කළ යුත්තේ මොකක්ද? කළ යුත්තේ වෙන්නේ වේරමණී සික්ඛා. සීලයට අදාළව කළ යුත්තේ වෙන්නේ වේරමණී කිව්වේ වෙන්වීම, ඉවත්වීම, අයින්වීම, නොකර හැරීම, බැහැර කිරීම කියන අර්ථය. පහතබ්බ කියන අර්ථය බැහැර කිරීම. එතකොට කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කියන කාරණා බැහැර කිරීම. සීලයේ තියෙන දැන් අපි ඒව ගැන අවබෝධයක් අපිට තියෙනවා. ඊළඟට කාය සුචරිත, මනෝ සුචරිත, වචී සුචරිත ක්‍රියාත්මක කරනවා. ඒව තමයි ජීවිතේ ක්‍රියාත්මක. ඔන්න දැන් භාවනාවට බැසගත්ත කියලා කියන්නේ ඒකයි. කාය දුෂ්චරිතයක් තියෙනවා නම් තමන්ගේ
තමන් ඒක දැන් දන්නවා ඒක දුෂ්චරිතයක් බවත් ඒක දුකට හේතු වෙන්නක් බවත් ඒක ඒක නිවනං නිවනින් දුරු කරන සාධකයක් බවත් දාන. දාන්න නිසා අපි ඒක බැහැර කරන කාය දුෂ්චරිතය. වචී දුෂ්චරිතයක් නා දන්නවා මේක මොකද දැන් තියෙනවා ඥානය. කෘත්‍ය ඥානය තියෙනවා. වචී දුෂ්චරිතයේ දුරාචාරයක් බවත් ඒ කිරීමෙන් දුක ඇති වෙන බවත් නියුණු සැනසුණු බව නැති වෙන බවත් දන්න. ඒ නිසා කතා බහ කරද්දී වචී දුෂ්චරිතයෙන් බැහැරව කතා බහ කරමු. ඔන්න ඔය අවස්ථාවට එනකොට තියෙන්නේ භාවනාමය ඥානෙ එන්නේ ඕකෙන් තමයි. උතෙන් තමයි. ඕක තමයි භාවනා කියන්නේ. කතා බහ කරන වෙලාවේ සිහි නුවණින් යුතු වෙලා වීරියෙන් යුක්තව වචී දුෂ්චරිතයෙන් බැහැරව වචී සුචරිතය තුලින් ඉඳගෙන කතා බහ කිරීම භාවනාව. ඊළඟට කාය දුෂ්චරිතයෙන් බැහැරව කයින් කය මෙහෙවලා වැඩ කටයුතු කරද්දී කාය දුෂ්චරිතයෙන් බැහැරව කාය සුචරිතයෙන් යුක්තව කායික වැඩ කටයුතු කිරීම කයින් කරන වැඩවල යෙදීම ඒක තමයි භාවනාව. අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ භාවනා කරනකොට කතා කරන්නෙත් නෑ වැඩ කරන්නෙත් නෑ කියලානේ. එහෙමත් පොඩි පැත්තක් භාවනාවේ තියෙනවා. නමුත් මේ ආර්ය මාර්ගයේ තියෙන භාවනාවේ භාවනාව කරෙන්නේ කතා කර කර. කතා නොකරන වෙලාවක වචී සුචරිතය වඩන්න විදියක් නෑ. කය මෙහෙවල වැඩ නොකරන වෙලාවක කාය සුචරිතය වඩන්න ඒ භාවනාව කරන්න විදියක් නෑ. ආජීවයේ කරන්නේ නැත්නම් දිව්‍ය පැවැත්මට අදාළ දේ නොකරන කෙනෙකුට සම්මා ආජීව කියන මාර්ගාංගයේ පුහුණු වෙන්න බෑ. ඒ භාවනාව කෙරෙන්නේ නෑ. ඒක නිසා මේක භාවනා කියන්නේ කරන දෙයක්. වචනෙන් කයෙන් කය මෙහෙවලා වචනේ මෙහෙවලා කරන දෙයක්. සිත මෙහෙවලා කරන දෙයක්. මනෝ දුෂ්චරිතය මොකද්ද කියලා දැන් දන්නවා. එතකොට හිතන වෙලාවේ මනෝ දුෂ්චරිතයෙන් බැහැරව මනෝ සුචරිතේ තුල පිහිටලා කටයුතු කරනවා. මොනෝයි විදිහට භාවනාමය පැත්තට අපි ප්‍රවේශ වෙනවා. ඒ පැත්තට එනවා. ඉතින් ඔතෙන්දි තව ගුණාංග අපිට උපකාර අවශ්‍ය වෙනවා, උදව් වෙනවා. සතිමත් බව, විමසුම් නුවණ, වීරිය වගේ දේවල්. ඉතින් ඒවා නැත්තම් ඔන්න දැන් අපිට සිද්ධ වෙනවා ඒ ටික ඉස්සර වෙලා පුරුදු පුහුණු කරගන්න. ඒවත් භාවනා. ඇයි තියෙන්නේ දැන් සතිය වැඩිම ප්‍රායෝගික වැඩක්. සතිය අවශ්‍ය බව දන්නවා දැන්. කෘත්‍ය ඥානයට ඇවිල්ලා ආවම තේරෙනවා මගේ මේ අවුල තියෙන්නේ මට සතිය අඩුයි. මම මනසින් වැඩ කරන්නේ නැති බව දැන් දන්න. දැනගත් එක්කෙනා කෘත්‍යයට බහිනවා. කල යුත්ත කරනවා. දැන් තේරෙනවා මෙතන කරන්න තියෙන්නේ මගේ සීලයේ අඩුපාඩුවක් නෙමෙයි මගේ සතියේ අඩුපාඩුව තියෙන්නේ. එතකොට මේ සතිමත් බව වැඩි කරගන්න ඔන්න ප්‍රවේශ වෙනවා. එතන එතකොට භාවනාමය ඥානය. ඒ කියන්නේ නැති කුසලයේ උපදවා ගැනීමත් එම කුසලය තුල ක්‍රියාත්මක වීමත් නිසා අපිට ඇති වෙන ප්‍රායෝගික වශයෙන් අපි ලබන අත්දැකීම් සහිත තත්වය. ඔතෙන්දි තමයි ඇත්තටම භාවනාමය තත්වෙදි තමයි කෙලෙස් දුරු වෙන්නේ. මේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ඉතින්. සුතමය ඥානෙදි නිවන් දකින්නේ නැහැ. චින්තාමය ඥානෙදිත් නැහැ. හැබැයි ඒවට අවශ්‍ය කරන පදනම සකස් වීගෙන එනවා. මාර්ගය හොඳට සකස් වෙනවා. වටපිටාව හොඳට සැදෙනවා. සුතමය ඥානය හරියට කෙරුණොත් හරිදී අහන්න ලැබුණොත් සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණොත් අසද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණොත් ලැබෙන්නේ සුතමය වශයෙන් වැරදි වැටහීම. එහෙම නෙමෙයි සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණොත් ඔන්න සුතමේ ඥානෙ හරියට අවශ්‍ය කරන දේ ලැබුණා. ඉතින් අපි ඒ අතින් වාසනාවන්තයි මිනිස්සු හැටියට අපිට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. ඊළඟට අපි එතනින් අතර නොවේ චින්තාමය ඥානයේදී යෝනිසෝ මනසිකාර කුසල විතර්ක කුසල චේතනා වශයෙන්
අපි චින්තන ක්‍රියාවලිය හරිපැත්තට හුරු පුරුදු කරගත්තොත් හරි විදිහට කෙරුවොත් චින්තාමය ඥානයේදී තවත් බොහෝ පැති කඩයන් වර්ධනය වෙන විශේෂයෙන් සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප වර්ධනය වීම සිද්ධ වෙන්නේ උතෙන්දි තමයි මුල් මාර්ගාංග දෙක ඒව ਸਰව සම්පූර්ණ වෙනවා කියලා වුණත් කියන්න පුළුවන් ඊළඟට දැන් සම්මා දිට්ඨියයි සම්මා සංකල්පයයි තියෙනවා ඒ කියන්නේ සුතමයේ චින්තාමයේ ඥාන පහ කරපු කෙනා කලයුත්තන කලයුත්ත කුමක්ද කියලා දන්නවා තමා තුල තියෙන අඩුපාඩු තියෙනවා නම් ඒවා තමන්ම දකින මගේ මේ සීලයේ මේ අඩුපාඩු තියෙනවා ඒක නිසා මම මේක හදා ගන්නවා මගේ මේ සමාධි පැත්තේ සිතුම් පැතුම් වල මම හිතන පතන ආකාරයේ අඩුපාඩුකම් තියෙනවා ඒක මම හදා ගන්නවා ඊළඟට මේ දේවල් පිළිබඳව මට දැනුම මදි ඒක මම හදා ගන්නවා නේ කියලා දැන් ඔය තමන්ගේ ඌනතා අඩුපාඩුකම් මේ දකින්න නිවනට අදාළව නිවන් මාර්ගයේ ඉතින් දැන් ඔන්න ඒවා සකස් කරන්න යොමු වෙනවා ඒකයි ස්වභාවය ඉතින් එහෙම සකස් කරන්න යොමු වෙලා ඉතින් දැන් ඒ කාර්යය කරගෙන යනවා සීලය සකස් කරන පුද්ගලයා ඒකට යොමු වෙලා ඉතින් ඒ විදිහට සමාධිය ප්‍රඥාව දියුණු කරගෙන යනවා ඉතින් ඔන්න ඔය ආකාරයට ඔය පියවර තුනකින් තමයි අපේ මේ ප්‍රඥා භාවනාව කෙරෙන්නේ. ඉතින් තුන්වෙනි පියවර පසු කරනකොට ඇත්ත වශයෙන්ම පුද්ගලයෙක්ගේ අධ්‍යාත්මික වශයෙන් සිද්ධ වෙන්න ඕන සියලු වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. සීල සමාධි ප්‍රඥා තුන තේරුම් අරගෙන ඒ තුන භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුත්ථිතා පරිචිතා සුසුමාරද්දා කියලා බුද්ධ දේශනාවල සඳහන් වෙන විදිහට ඒව මනවින් පුරුදු වෙලා පුහුණු වෙලා අධ්‍යක්ීම සහිත පුද්ගලයෙක් වෙලා බහැර කළ යුත්ත බහැර කරලා වැඩි යුත්ත වඩලා සාක්ෂාත් කරගත යුත්තේ සාක්ෂාත් කරගෙන ඉන්න මට්ටමට අපිපත් වෙනවා. ඉතින් කොහොමයි අපේ මේ ප්‍රඥා භාවනාව? ඒ කියන්නේ ප්‍රඥාව වැඩි වීම. පියවර තුනකින් සුතමය චින්තාමය භාවනාමය වශයෙන් ඉතින් ඒකමයි අපි කරන්නේ ඉතින් ධර්ම සාකච්ඡාවකට අපි එකතු වෙලා උගාක්ම ඇති කරගන්නේ මේ චින්තාමය ඥානයටත් වඩා සුතමය ඥාන ඉතින් අපි ටිකක් චින්තාමය ඥානයටත් එනවා ධර්ම සාකච්ඡාවකදී මෙහෙමද මට නම් හිතෙන්නේ මෙහෙමයි ආදී වශයෙන් කෙරෙන ඉදිරිපත් කිරීම වලදී එකින් පේනවා චින්තාමය ඥානයටත් ගිහිල්ලා තියෙනවා. නැත්තම් මෙහෙම නෙවෙයි මගේ අත්දැකීම අනුව මෙහෙම නෙවෙයි ආදී වශයෙන් කියලා තමන්ගේ භාවනාමය ඥානයනොත් ආපස්සට අරගෙන චින්තාමය වශයෙන් හිතලා බලනවා. ඔය කියන විදිහ නෙමෙයි මගේ අත්දැකීම නම් මෙහෙමයි කියලා තමන්ගේ අත්දැකීම කියලා ඒ ගත්තේ භාවනාමය කොටසෙන්නේ. ඒකෙන් අරගෙන ආයි චින්තාමය වශයෙන් කල්පනා කරලා බලන හිතලා බලන එහෙම ඉතින් ඔය ආදී වශයෙන් අපේ ඥාන මාර්ගය නැත්තම් අපි ඒකට කියන්නේ ප්‍රඥා භාවනාව සිද්ධ වෙනවා ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාවකටත් එකතු වෙලා තින්නේ ඒ සඳහා හොඳයි අපි මේ ධම්ම සභාවේදී ප්‍රධාන වශයෙන් මේ බුද්ධ දේශනා සූත්‍ර දේශනා සාකච්ඡාවට වාජනය කරගන්නවා එතකොට අපි මේ දක්වා පහුගිය සාකච්ඡාවේදී අපි පහුගිය සාකච්ඡා දෙකකදී වගේ අපි සෝන සූත්‍රය කතා බහ කළා. සෝන සූත්‍රය. ඉතින් ඒකේ අපි අවසන් කළේ නෑ සූත්‍රය. තව ටිකක් තිරිව තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි කොටස අද සාකච්ඡාවට භාජනය කරන්න. සෝන සූත්‍රය ඔබ දන්නවා අයිති වෙන්නේ අංගුත්තර නිකායේ චක්කනිපාතයේ මහා වර්ගයේද අංගුත්තර නිකාය කියන්නේ මේ සූත්‍ර පිටකේ 4 වෙනි කොටස එහි සංඛ්‍යා වශයෙන් තමයි ධර්ම කාරණා ගොනු වෙන්නේ
සංඛ්‍යාව පදනම් කරගෙන ධර්ම කාරණා ගොනු කරලා තියෙන්නේ. චක්කනිපාතයට එනකොට කිසියම් සංඛ්‍යාත්මකව යම් කිසි කාරණා හයක් හය හය වශයෙන් තියෙන දේශනා සාකච්ඡා තමයි එකතු කරලා තියෙන්නේ. යනුව මේ සූත්‍රයත් ඇතුළත් වෙන්නේ චක්කනිපාතයට කරුණු හයක් වශයෙන් මොන හරි මේ සූත්‍රයේ සංඛ්‍යාත්මකව හයේ කාරණාවක් අන්තර්ගත වෙලා තියෙන පුළුවන්. අන්න ඒ වගේ දෙයක් වුණාම ඒ කොටසට ගන්නවා මේ සූත්‍රය. චක්කනිපාතේ මහා වර්ගය තුළ සෝන සූත්‍රය. මේක මුල් කොටස් අපි කතා කරා. ඔබට මතකයි බුදුජන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ ඉන්න අවස්ථාවක සෝන කියන හාමුදුරුවෝ ඒත් රජගහනුවරම සීතවන කියන ප්‍රදේශයේ හිටියා. ඉතින් ඉන්න අතරේ උන්වහන්සේට තර්කානුකූල අදහසක් ඇති වුණා. තමන්ගේ ජීවිතයට අදාළව හිතලා මතලා කල්පනා කරලා බලපුවම තමන්ගේ වැඩපිළිවෙල අනුව හිතුණා මම බොහොම මේ ආරම්භන ලද වීරිය තියෙන නොහල වීරිය තියෙන කෙනෙක් බුද්ධ ශ්‍රාවකයන් අතරේ. ඒ වුණාට මගේ හිතේ තවම කෙලෙස් දුරු වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේකට මහන්සි වෙනවට වැඩිය හොඳයි ආපහු ගෙදර ගිහිල්ලා ගෙදර දොරේ තියෙන මේ ධනධාන්‍ය වස්තුවක් පරිහරණය කරගෙන ජීවත් වෙන එක එහෙම ඉඳන් පින්දහම් ටිකකුත් කරගන්නවා කියන අදහස ඇති වුණා. ඉතින් මේ අදහස බුදුරජාන් වහන්සේ දැනගෙන තේතෙන ඉඳලා සෝනහාමුදුරුවොත් එක්ක කිසියම් සංවාදයක් ඇති වුණා. සෝනහාමුදුරුවෝ ගිහි කාලේ වීණා වාදකයෙක් නැත්නම් සංගීතවේදියෙක්. ඒක නිසා ඒ සංගීතවේදී අධ්‍යක්ෂ සංගීතඥයෙකු අධ්‍යක්ෂයන් පදනම් කරගෙන යම් කිසි සංවාදයක් කළා සෝනහාමුදුරුවොත් එක්ක වීණාව පදනම් කරගෙන. සෝන ඔබ මොකද කියන්නේ? අන්න එතෙන්දිත් අර බුදුහාමුදුරු යමක් කියන්නේ නැහැ සෝනහාමුදුරන්ට හිතලා කියන්න කියන. චින්තා මේ පැත්තට යොමු කරන. තංකින් මඤ්ඤසි සෝන. සෝන ඔබ මොකද කියන්නේ? මේ වීණාවක තත හොඳටම බුරුලෙන් තිබ්බොත් මේ වීණාවේ හඬ හරියට නිකුත් වෙනවාද? වීණා වාදකේ තමන් වීණා වාදනය කිරීමෙන් කරගන්න බලාපොරොත්තු වෙන දේ අපේක්ෂිත පරමාර්ථය ඉෂ්ට කරගන්න පුළුවන්ද කියලා. සෝනහාමුදුරුව තමන්ගේ අධ්‍යක්ෂයෙන් තියනවා. ඉතින් කෙලින්ම හිතලා කියනවා නොවේ තම්බන්තේ බෑ. කෙරෙන්නේ නැහැ. ඊළඟට අහනවා මෙහෙමනම් මේක හොඳටම තදින් ඇදලා තියෙනකොට වීණාවේ ස්වර හරියට නිකුත් වෙනවද? වීණා වාදකේ අපේක්ෂා කරන කාර්ය ඉෂ්ට කරගත හැකිද? නැහැ, එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ ආන සමේ පතිට්ඨිතේ අති සිතිලා. ඒක බොහොම ලිහිල්වත් නැතුව න අච්ඡායතා න අති සිතිලා. සමේ ගුණේ පතිට්ඨිත. ඒ හරියටම තියාගත්තොත් අපි ඔබට කියන සුසර වෙනවා කියලා සිංහල භාෂාවෙන් නැත්තම් ටියුන් වෙනවා කියලා කියන. මේ සුසරතාවය තුළ නැත්තම් හරියට එකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කර වචනේ සරවති වාහෝති කම්මඤ්ඤා කියලා. අර සරවති කියන වචනේ තමයි අපි ওই සුසර කියලා සංගීත භාෂාවේදී සිංහලට පරිවර්තනය කරගෙන තියෙන්නේ. එතකොට මීනාව සුසරව තියාගත්තොත් මොකද? එතකොට අර කාර්යය කෙරෙනව නේද සෝන? සෝනාඳුරගෙන එහෙමයි ස්වාමී. ගොඩක් බුරුල් කරන්නෙත් නැතුව ගොඩක් තද කරන්නෙත් නැතුව ඒකේ මධ්‍යම ප්‍රමාණයට හරියට ඒකේ හඬ එන ප්‍රමාණයට ඊනාතත් සකස් කරගත්තොත් ඒකෙන් කාර්ය කෙරෙනවා. ඒ කියන්නේ ස්වර නිකුත් වීම හරියට කෙරෙනවා සුසර නිසා. ඒ වගේම ඉතින් වීණා වාදකයා සහ ඒක ශ්‍රවණය කරන අය දෙගොල්ලම බලාපොරොත්තු වෙන අපේක්ෂිතාර්ථය ඉෂ්ට වෙනවා කියලා. ඉතින් ওই සංවාදයේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න ඇහුවා සෝනහාමුදුරු උත්තර දුන්නා. ඉතින් ඒ සංවාදයේ අගදී සෝනහාමුදුරන්ට කියන ඒව මෙවකෝ සෝන අන්නේ වගේ සෝන අච්චාරද්ද විරියං උද්දච්චාය සංවත්තති අතිලීනං විරියං කෝසජ්ජාය සංවත්තති. දැන් සෝනහාමුදුරන්ගේ තිබුණේ අතිලීන විරිය නෙමෙයි අච්චාරද්ද විරිය. ඉක්මන්කම කියලා අපි සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් කියන්නේ ඉක්මන්කම. යමක් අත්පත් කරගැනීමේදී යමක් සාධනය කරගැනීමේදී වැදගත් වෙන්නේ නිසි ආකාරයෙන් උත්සාහ කිරීම මිසක ඉක්මන්කම කලබලය නෙමෙයි.
අපේ ඔය සිංහල භාෂාවේ කියමනක් තියෙන මේ ඉක්මන් වුණාම අදිසි වුණාම කොරස් කටෙත් අත දාන්න බෑයි කියලා. දැන් මේ කොරහ කියලා කියන්නේ මහ විශාල කටක් තියෙන වාදනයක්නේ. අපි වළං අතරේ මැටි බඳුන් අතරේ කොරහ කියලා කියන්නේ මහ විශාල කටක් තියෙන එක. පුංචි කාලේ අපි වනාවන්නේ කොරහේනේ. මේ ඊතරම් විශාල වාදනයක්. ඉතින් හදිසි වුණාම කොරස් කටෙන් අත දා කොරස් කටේ අත දාන්නත් බෑයි කියලා. ඇත්තට විශාලට කට තියෙන වාදනය. ඔය සිංහල කියමං ඕවා. ඕවයි තියෙන ලොකු අර්ථයක්. මේ අච්චාරද්ද කියලා කියන්නේ ඇත්තටම මේ සම්මා වායාමයේ නෙමෙයි. කලබලේ හදිස්සිය. මට මේක අහනික කරගන්න ඕන ඉක්මනට කරගන්න ඕන. සම්මා වායාමයේ ගැනයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. වීරිය උත්සාහය කියන එක කලබලේ නෙමෙයි. සංසුන් වෙලා හරියටම කළ යුත්ත තේරුම් අරගෙන නොකළ යුත්ත තේරුම් අරගෙන ඉවසීමෙන් කල්පනාවෙන් ඒ නොකළ යුත්තෙන් බැහැර වෙන. කළ යුත්ත හරියට කරන්. එතකොට සම්මා වායාමයේ තුල තියෙන්නේ කලබල ගතියක් නෙමෙයි සංසුන් ගතියක්. කලබල ගතිය එනකොටම සම්මා වායාමයේ නැහැ. එතකොට අච්චාරද්ද විරිය. ඊළඟට අති ලීන විරිය. කෝසජ්ජාය සංවත්තති. අර අච්චාරද්ද විරිය උද්දච්චාය. උද්දච්චය කියන්නේ හිත කැඩිලා ගියා, හිත විසිරිලා ගියා. ඒ අරමුණක හිත පවතින්නේ නැහැ. දැන් සෝනහාමුදුරන්ට ඒක වුණා. තමන්ගේ භාවනාවේ අරමුණේ මේ නිවන් අරමුණෙන් හිත පැත්තකට ගියා. ගිහිල්ලා හිතුණා ඊට හොඳයි ගෙදර යන්නේ. තියෙන දේක් කාලා බීලා බින්දාම් කරගෙන ඉන්න එක. ඉතින් ඒක වෙනවා. මේ කඩිමුඩිය මේ හදිස්සිය මේ ඉක්මනින් කරගන්න ඕන කම. නෑ බුදුරජාණන්සේ එහෙම නෙමෙයි. මේක සංසුන්ව තැම්පත්ව හරියට කරුණු කාරණා තේරුම් අරගෙන කළ යුත්ත නොකළ යුත්ත තේරුම් අරගෙන කරන්න ඕන දෙයක්. අනිත් පැත්තෙන් අතිසිතිලං වීරිය ලිහිල් කරුවොත් ඕනවට එපාවට සංගාක්ම වර්තමාන බෞද්ධ සමාජයේ තියෙන අතිසිතිල වීරිය තියෙන අච්චාරද්ද වීරිය නෙමෙයි. අපේ අන්ත දෙක බැලුවොත් සම්මා වායාමයේට අදාළ අන්ත දෙක වෙන්නේ එක අන්තයක් අච්චාරද්ද වීරිය. අනිත් පැත්ත අතිසිතිල වීරිය. අවුත ඔයින් හුඟක්ම අයට තියෙන්නේ අතිසිතිල විරිය තියෙන. මේ බණ භාවනා කටයුතු ආවට ගියාට කරන්න. එක දිගට අකණ්ඩව ඒ කාර්යයේ දෙන්නේ. ඔය ඒව ඔක්කොම අතහැරලා වෙන වෙන වැඩ, කියන්නේ සාමාන්‍ය විදිහට වැඩ කටයුතු වල යෙදී සිටිනවා. නමුත් මෙතන කියන්නේ අපේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු සියල්ලම. අපේ පෞද්ගලික ජීවිතයේ වැඩ, ගෙදර දොරේ වැඩ, රාජකාරී වැඩ, සමාජ වැඩ, දේශපාලන වැඩ, ආර්ථික වැඩ, ඒ හැම එකක් ඇතුළෙම ධර්මය කියන එක අත නෑර ගෙනියනවා. ඒක තමයි අඛණ්ඩව මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට යනවා කියලා කියන්නේ. දැන් හුඟක් අය පුරුදු වෙලා තියෙන්නේ කෝය බණ භාවනා වැඩ පොයට විතරයි. ඒ පොය දවසේ ඉතින් ඔක්කොම සූදානම් වෙලා ඉතින් හරිබරි ගිහිලා ඒව විහාරස්ථාන වලට පන්සල් වලට හරි ඒ ස්ථාන වලට ගිහිල්ලා ඔන්න එදා දවසේ ඉතින් බණ අහනවා, සෙල් සමාදන් වෙනවා, භාවනා කරනවා, දන් දෙනවා, වත කරනවා, නොඑක් දේව. ඉතින් හවසට ඉවරයි. ඉවර වෙලා ඒකට දැන් කියලා තියෙන පවාරණය කියලා අපි ওই වැඩ ඉවර කරනවා කියලා මොනවාද? සීලය, සමාධිය, ප්‍රඥාව, බණ භාවනා කිරීම, වත කිරීම ඉවරයි. එතනින්දලා පරණ විදියට අර කතා බහේ කිසිම සීලයක් නැහැ. වැඩ කටයුතු වල ඒ සීලයක් නැහැ. සම්මා කම්මන්ත නෙමෙයි එතනින්දලා. සම්මා වාචා නෙමෙයි ගෙදරවම. රාජකාරී වැඩවලදී සම්මා වාචා නැහැ. සම්මා කම්මන්ත නැහැ. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණ ලිහිල් වෙලා තැරලා දාලා තියෙන්නේ. එහෙම නෙමෙයි. අර තමන් පටන් ගත්ත දේ අතනෑර ගෙනියනවා. අතහරින්න නැතුව. ඒ කියන්නේ තමන්ගේ දිනදා වැඩ කටයුතු, ගෙදර දොරේ වැඩ, රාජකාරී වැඩ, වෘත්තීය කටයුතු, සමාජ සේවා, ආර්ථික සමාජ දේශපාලන වැඩ හැම එකක් ඇතුළෙම භාවනාව යනවා. ඒත් ඒව ඇතුළේ යන්නේ නැත්නම් ඔය අතිසිතිල වීර්යය තියෙන.
බුරුල් කරලා තියෙන්නේ, ලිහිල් කරලා තියෙන්නේ. එතකොට මේ කෝසජ්‍ය තමයි ඇති වෙන්නේ. මේ ආර්ය ප්‍රතිපදාවට එන්නේ නැහැ කෙනෙක්. හරියට එන්නේ නැහැ. ඒක ওই විදිහට. හුඟක්ම අපිට පේන්න තියෙන්නේ ඒ ලක්ෂණේ. ඉතින් එහෙම නැත්තම් ওই භාවනා මධ්‍යස්ථාන වලට ඒවට මේවට ගිහිල්ලා අච්චාරද්ද විරි හතියක් දෙකක් හරි භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා ඉතින් මේ භාවනා වැඩසටහන ඉවර වෙනකොට කොහොම හරි නිවන් දකින්න ඕන හරි සෝවාන් වෙන්න ඕන හරි කියලා ඉතින් මොකද්ද කලබලයකින් හදිස්සියකින් වැඩ. ඉතින් ඒකෙදි මොකද්ද ඒක හරියට සංසුන්ව තේරුම් අරගෙන සංසුන්ව ඒක වඩන විදිය හරියට අවබෝධ කරගෙන ඒ භාවනා මධ්‍යස්ථානයේදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පුරුදු වෙලා ඒක හරියට පත්‍යං කරගෙන තමන් ඒක හොඳට මෙහිමයි මේක කතා කරන්න ඕන මෙහිමයි මේ වැඩ කරන්න ඕන මෙහිමයි ජීවත් වෙන්න ඕන කියන එක භාවනා මධ්‍යස්ථානයේදී ඕකනේ පුරුදු වෙන්නේ. ඊට පස්සේ ඒක සාමාන්‍ය ජීවිතේට මෙහෙමයි මම සාමාන්‍ය ජීවිතේදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා ඒ ටික සාමාන්‍ය ජීවිතේට ගෙනියන්න ඕනනේ. ඉතින් සමහර වෙලාවට ඒ එහෙම හිතන්නේ නෑ මේක භාවනා මධ්‍යස්ථානේ ඇතුළෙන්ම මේ වැඩේ ඉවර වෙන්න ඕනේ. ඉතින් සති දෙකක් හරි මාසයක් හරි දාගෙන දැන් භාවනා මධ්‍යස්ථාන වලත් එහෙමනේ භාවනා පාඨමාලා විදිහටනේ තියෙන උඟක් ඒවයි ඇප්ලිකේෂන් කැඳවල. ඉතින් එහෙම තමයි යන්නේ. මං ඒව වැරදි කියලා කියන්නේ නැහැ. ඒවයි කාලය ඒව මේ සැලකිල්ලට අරන් වෙන්නේ. ඉතින් නමුත් අපි භාවනා යෝගියා එතෙන්ට ගිහිල්ලා අච්චාරද්ද විරියට ගියොත් එයි මේක මේ සති දෙක ඇතුළත මේ පාඨමාලාව ඇතුළත මේක ඉවර වෙනවා. එතකොට මේ මොකද්ද හදිසියක් වෙලා වැඩ කරනවා මිසක මේ කාර්යයට හරියට ප්‍රවේශ වීමක් නැහැ. ඉතින් ඔය ගැටලුව තියෙනවා අපේ. අපි ඒක අපතුලින් දකින්නවා. අති ලීන විරිය හා අච්චාරද්ද විරි. ඉතින් ඕක දැකලා බුදුරජාන් වහන්සේ කිව්වා මේ ඒ දෙකම බැහැර කරගන්න ඕන. සෝන බැහැර කරගෙන තස්මාතිහෙත්වං සෝන විරිය සමතං අදිත්තහ ඉන්ද්‍රියානංච සමතම් පටිවිජ්ජ තත්ත්වච නිමිත්තං ගන්හයි. ඔන්න ඕවාදේ අපි කියලා තියෙනෝනේ සූත්‍රයක තියෙනවා කියලා මේ නිදාන උද්දේශ විභංග ඕවාද කියලා හතරක්. දැන් ඔන්න ඕවාදේ බුදුරජාණන්සේ දෙන අවවාදේ කියලා අපි ඔබ සිංහලෙන් කියන්නේ. මෙන්න මෙහෙමයි කරන්න ඕන සෝන. මෙහෙමයි කරන්න ඕන. එතෙන්දී බොහොම කෙටි අවවාදයක් දුන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවන්තයයට යැදි විස්තර ඕනේ නැහැ. මොකද මේක විස්තර කරලා නැහැ සෝන සූත්‍රයේ. ඉතින් අපි වෙනත් දේශනා ආදී දේවල් පදනම් කරගෙන මේක විස්තර කරලා තියෙනවා. ඊටාම කෙටි ධර්ම අවවාදයක් තියෙනවා. තස්මාතිහ එහෙමනම් සෝන. එහෙමනම් කියලා කිව්වේ අර එයාගම ප්‍රකාශනයේ තමයි මේකට හේතුව කරගන්නේ. එහෙමනම් සෝන විරිය සමතං අදිත්තා. මේ වීරිය සමතාවේ තියාගන්න. අති ලීන වෙන්නත් එපා අච්චාරද්ද වෙන්නත් එපා සංසුන්ව තැම්පත්තු කළ යුත්ත කුමක්දැයි දැනගෙන ඒක කරන්න. නොකළ යුත්ත කුමක්දැයි දැනගෙන ඒ බැහැර කරන්න. ඒකයි. ඉතින් ඊළඟට ඉන්ද්‍රියානම් ඔය ඉන්ද්‍රිය පහ ගැන අපි කතා කරා දෙවෙනි සාකච්ඡාවේදී. සද්ධා වීර්ය සති සමාධි පඤ්ඤා. එතකොට වීර්ය විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පහටම මේ සමතාව තියාගන්න කියලා කියන්නේ. ඉන්ද්‍රියානං සමතම් පටිවිජ්ජ මේ ඉන්ද්‍රිය පහේම සමතාව තියාගෙන සද්ධා වීර්ය සති සමාධි පඤ්ඤා පහේම සමතාව තියාගෙන ඒ නිමිති ගන්න කියලා කියන්නේ. නිමිති නොගන්න කතාවක් නෙමෙයි බුදුදහමේ තියෙන්නේ. නිමිත්තං ගන්හාහි නිමිති ගන්න. මොනවාද නිමිති ගන්න කියන්නේ? නිමිති කියන්නේ අපි කිව්වා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේවා තමයි නිමිති කියන්නේ. අපි ඒව ටිකක් ගැඹුරට කතා කරලා මතක ඇති නිමිති අනුව්‍යංජන කියන දේවල් කතා කරා. එතකොට ඒවා සමව ගන්න හැටි අපි කතා කරලා. සමව ගන්නවා කියලා කියන්නේ ඒවා සම්මත වශයෙන් ලෝක සම්මත වශයෙන් සම්මුතික සත්‍ය
හැටියට මෙහෙමයි පරම සත්‍ය වශයෙන් මෙහෙමයි කියලා හොඳට අවබෝධ කරගෙන ඒවයි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීම ඒකයි ස්වභාවය ඉන්ද්‍රිය සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන සාමාන්‍ය සත්ව ස්වභාවයන් පහක් ඒක මැදට ගෙනාවම තමයි ඒවා මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට අදාළව නිවන් මාර්ගයට අදාළව ඉන්ද්‍රිය ධර්ම බවට පත් වෙන්නේ සද්ධා වීරිය සමාධි ප්‍රඥා කියන ඒවා නිවන් මාර්ගයට අදාළව ඒවා අපි සාකච්ඡා කළා. ඉතින් මේ වගේ ගැඹුරු ධර්ම කාරණා කොටසක් මෙතන තියෙන්නේ. ඒ ටික අපි පහුගිය සාකච්ඡා දෙකේදී විමසා බැලුවා. ඉතින් ඔය බුද්ධාවාදයේ කරයින් පස්සේ ඒවම් බන්තේතිකෝ ආයස්මාසෝනෝ භගවතෝ පච්චස්සෝසි එහෙමයි ස්වාමීනි කියලා අර තමන්ගේ අතෙන් සිද්ධ වෙලා තිබුණු ප්‍රමාද දෝෂේ නැත්නම් වැරද්ද සෝනහාඳුරු තේරුම් අරගෙන බුද්ධාවාදයේ තුල පිහිටියා. ඉතින් සෝනහාඳුරන්ට මේක වැටහුණා අවබෝධ වුණා. ඉන් පස්සේ මොකද කරේ? අතකෝ භගව ආයස්මන්තං සෝනං හිමිනා වදේන වදිත්වා චේයතාපි නාම බලවා පුරිසෝ සම්මින්ජිතං වබහං පසාරේ පසාරිතං වබහං සම්මින්දේ එමෙව කෝ සීතවනේ අන්තරහිතෝ විජ්ජුකූටේ පබ්බතේ පාතුරෝසි කියලා සෝනහාමුදුරෝ මේ බුදුහාමුදුරෝ සෝනහාමුදුරන්ට අවවාද කරලා උන්නාන්සේ ආපහු උන්නාන්සේ වැඩ හිටි තැනට ආපසු වැඩිය. ඊට පස්සේ සෝනහාමුදුරෝ අර බුද්ධාවාදයේ එතන සිට ක්‍රියාත්මක කෙරුවා. අතකෝ ආයස්මාසෝනෝ අපරේණ සමයේන විරිය සමතං අදිත්තාසි විරිය සමතාවේ ඇති කරගත්තා. ඒ වගේම ඉන්ද්‍රියානංච සමතං පටිවිජ්ජි ඉන්ද්‍රිය සමතාව විරිය ඉන්ද්‍රිය විතරක් නෙවෙයි අනිත් හතරත් එක්කම සද්දා සති සමාධි කියන අනිත් ඉන්ද්‍රිය හතරත් විරි ඉන්ද්‍රිය සමගම සම කරගත්තා. තත්ත්‍ච නිමිත්තං අග්ගහේසි පුරුදු වුණා එතන ඉඳලා අර මධ්‍යස්ත විදිහට නිමිති ගන්න. ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මුලා වෙන්නෙත් නැතුව නිමිති වල ගන්න පුරුදු වුණා. අතකෝ ආයස්මාසෝනෝ ඒකෝ ූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්තාය කුලපුත්තෝ සම්මදේව අගාරස්මානගාරියම් පබ්බජಂತಿ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහාසී කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසි අඤ්ඤතරෝච පනායස්මා සෝනෝ අරහතං අහෝසි. එතකොට අර වාදේ මත පිහිටල ඉන්ද්‍රිය සම කරගෙන සම බවටපත් වුණු ඉන්ද්‍රියංගෙන් නිමිති ගන්නෙ බවටපත් වුණා. ඔන්න දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය තමයි මෙතන ඉඳලා ප්‍රකට වෙන්නේ. දැන් මේ රහත් භාවයේ පිළිබඳ ඉතින් වර්තමාන සමාජයේ හරියට ප්‍රශ්නනේ. ඉතින් ওই ලොකු සංවාද ඉන්ටර්නෙට් එක සර්ච් කරලා බැලුවොත් රහතන් වහන්සේලා ඉන්නව ගොඩාක්. සමහර රහතන් වහන්සේලා අභියෝගත් කරනවා තමන්ගේ රහත් භාවයේ පිළිබඳ. ඉතින් ඒ වගේ මේ එක්තරා විකාර රූපී දේවල් අපිට වර්තමාන බෞද්ධ සමාජයේ තුල දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම සමාජයක අපිටත් ඔය රහත් භාවයේ පිළිබඳ කිසියම් සුතමේ ඥානයක්වත් අවශ්‍ය කරනවා. මේ වගේ තැන් ඒවා හුඟක් වැදගත්. දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ ඉන්ද්‍රිය සම වෙලා තියෙන. ඉන්ද්‍රිය සම වෙලා තියෙන. සද්ධාව තියෙනවා. වීරිය තියෙනවා, සතිය තියෙනවා, සමාධි තියෙනවා, ප්‍රඥාව තියෙනවා. ඒ තමයි ඉන්ද්‍රිය පහ. එතකොට ඒව සම වෙලා තියෙනවා. ඒවයින් අරමුණු ගන්නවා රහතන් වහන්සේ. නිමිති නොගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. අරමුණු ගන්නවා, රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, පහස විඳිනවා. මානසිනොත් කරුණු වටහා ගන්නවා. හැබැයි ඒව ගන්නේ අර සමව. ඒ කියන්නේ පේන රූපේ පිය රූපේ රූපේ න සාරජ්‍යති අපිය රූපේ රූපේ න ව්‍යාපජ්‍යති. මේ සෝන සූත්‍රයේ පාඩ නෙමෙයි, මම මේ වෙනත් තැන් වලින්
pali pada kianne. Mie samatawi lakshane. Ehin rupiya balana koto, ehin ed rupiya peena koto. Mie samatawi lakshane tamai eke. Eke elinne ne, getinne ne. Mulavinne eke tiyana gati lakshana, eke tiyana swarupayan, swabhavayan tiyana. Onama rupayakata aavenika api kiyuwa ara sammata vashayen. Nimittai anuviyanjaniyai tiyenawane. Ara kalin saakatchayedi api gemburin katha kale. Rupayaka nam varnaya tiyenawa. Ita adala hadatalayak tiyenawa. Ee wage dewal tiyena. Eka thamai nimitta kiyala kiyanne. Ilante ekata anuviyanjaniyakut tiyena. Ekata deela tiyena watinakama arthakathane. Ehema ekakut tiyena. Iti ewa tiyena. Ewa tamai api ganne ratannansalat pawichchi karanne ewa tamai. Wathura seethala nan seethalai kiyala kiyana me wathura seethalai. Eka me sammuthika wasin eka ætta itin nimitta anuyanjane me katha karanne. Ekaṭa eka habai me wathura kiyana eka nitya wasin gannewat me seethalai kiyana eka nitya wasin gannewat මේ වතුරය මේ මේක රසණය කියන එක නිතිය වශයෙන් ගැනීමක් ආත්ම වශයෙන් ගැනීමක් එහෙම නැහැ. සුඛ දුක්ඛ වශයෙන් ගැනීමක් එහෙම නැහැ. ඒවා හේතුඵල ධර්මතා හැටියට ඒ මොහොතේ පවතින ගති ලක්ෂණ හැටියට පිළිගන්නවා, බාර ගන්නවා, විවහාර කරනවා. ඒක තමයි ওই සමතාව කියලා කියන්නේ. දැන් තමන් මේ අපි කතා කරන මේ ධම් සභාවේ ඉන්න අපි මේ ධර්ම මාර්ගය නැත්තු මේ ගති ලක්ෂණ අපි තුල තියෙනවද කියලා අපි බලනවා. එහෙම තියෙනවා නම් Tamanටම Taman මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල ගත්ත කෙනෙක්, රහත්භාවයට පත් වුණු කෙනෙක් කියලා Tamanටම ඒක නිර්ණය කරගන්න පුළුවන්. කාගෙන්වත් සහතික ගන්න ඕනේ නැව. කොහොමදත් මේ මාර්ගඵල සම්බන්ධයෙන් සහතික දෙන්න බෑ කාටවත්. මොකද ඒ අභ්‍යන්තරයේ සිද්ධ වෙන ආධ්‍යාත්මික වෙනස්කම්. ඒකයි. ඉතින් ඒ වෙනස වෙලාද කියලා පරීක්ෂා කර බලන්න පුළුවන්කම තියෙන්නේ ඒ පරීක්ෂණය ඒ විභාගය කරන්න පුළුවන්කම තියෙන්නේ Tamanටම. දැන් මේ වගේ දේශනා මේ වගේ අවස්ථා අපිට හරි වැදගත් වෙනවා. ඒකයි. ඉතින් ওই විදිහට ඉන්ද්‍රිය සමතාව තියෙනවා. නිමිති ගන්නෙ සමව ගන්නෙ රහතන් වහන්සේ කෙනෙක්. ඉතින් අපි දැන් එහෙම නැත්තම් අපි එහෙම ගන්න පුරුදු වෙනවා. ඉන්ද්‍රිය සමතාව අපි ළඟ නැත්තම් අපි සම කර ගන්නවා. ඒ වගේම සමව නිමිති ගන්න පුරුදු වෙනවා. පේන රූපේ තියෙන මේ නිමිත්තටයි අනුව්‍යංජනයටයි ඇලෙන්නේ නැතු. ඒ නිමිත්තේ අනුව්‍යංජනයේ සමග ගැටෙන්නේ නැතු. ඒ නිමිත්ත සානුව්‍යංජනයට මුලා වෙන්නේ නැතු. ඒක විවහාර මාත්‍රයෙන් විවහාර කරලා අතහරින්න අපිට පුළුවන්. ඒකයි තියෙන්නේ. ඉතින් ඒක බැරි තැන ගැටුම ගැටලුව දුක කිලේශේ හදා ගන්න. ඔන්න ඕවා අපිට අපි ගැන පරීක්ෂා කරගන්න හොඳ කාරණා. ඉතින් සෝන සූත්‍රය අපිට ඇතින් බොහොම වැදගත් වෙනවා. ඉතින් ඔන්න සෝන හාමුදුර රහත් වුණා. රහතන් වහන්සේගේ තත්වය ඔන්න ඔහොමයි. මොකද්ද උනේ? විරිය සමතං අදිට්ඨාසි ඉන්ද්‍රියානංච සමතම් පටිවිජ්ජි තත්ත්වච නිමිත්තං අග්ගහේසි. ඉතින් ওই ටික තේරුම් අරගෙන නොපමාව අප්පමත්තෝ ආතාපි අන්න වීර්ය කරා. පහිත අත්තෝ මේ තමන්ගේ පහිත අත්තෝ කියන්නේ පහිත කියන්නේ අත්හැරිය. අත්තෝ කියන්නේ තමන්ගේ ජීවිතේ. මේ ජීවිතේ අත්හරිනවා කියන වචනේ ටික පහිතත්ව කියන වචනේ මේ තේරුම් අරගෙන තියෙන්නේ තේරුම් කරලා තියෙන්නේ ටිකක් වැරදි විදිහට. ජීවිත පරිත්‍යාගයෙන් කියලා කියන්නේ මේ නිකන් ජීවිතය නැති කරගෙන වුණත් කියලා තියෙනවා පරිවර්තනය. නමුත් පහිතත්ව කියලා කියන්නේ තමන්ගේ මේ ලෞකිකත්වයට බර ජීවිතය අතහැරිය කියන එක. ඒක අතහරින්න ඕන මේ ගමනේදී. අර ලෞකික පැත්තට කාමයට පැත්තට අපි හදාගෙන තියෙන කාමභෝගී ලෞකික ජීවිතේ. ඉතින් ඒක අතහැරිය කියන එකයි මේ පහිතත්ව කියන්නේ. එහෙම නැත්නම් මේ ජීවත් වීමේ ආසාව අතහැරිය කියන එක නෙමෙයි.
ජීවිත පරිත්‍යාගය කියන එක නෙමෙයි මේ. පහිත පහිත අත්තු කියන්නේ. ඉතින් ওই විදිහට කටයුතු කරා. තමන්ගේ අර ලෞකිකත්වයේ දැන් ලෞකික පැත්තට සෝනහඳුරන්ගේ අපහු හිත ගිහිල්ලා තිබ්බන්. ගෙදර යන්න ඕනේ. එතන දේපල ටික තියෙනවා. ඒක රැක බලාගෙන කාල බීල ජීවත් වෙන ගමන් පිනක් දාමක් කරගන්න ඕනේ කියන පැත්තට ආපහු ඒ පැත්තේ ඒ ලෞකික කාම්භෝගී ජීවිතයට හිත ගිහිල්ලා තිබුණා. ඉතින් ඒක අතහරින එක ටිකක් දුෂ්කර වැඩ. පහිතත්ව කියන එක දුෂ්කර වැඩ. මේ කියන්නේ මේ ගිහි ගෙදරින් යන්න කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. අපේ ධර්ම මාර්ගයේ උඟක් විවරණය කරද්දී ඉතින් මේවා විස්තර කරන්නේ එහෙමමයි. ඒවට තියෙන ඒවට තදින් බැඳිලා තියෙන ගතිය. ඒවට ලොකු කරගෙන ඉන්න ගතිය, ඒවට මහා දීලා තියෙන ලොකු වටිනාකම්. ඔය කාමයට ලෞකිකත්වයට හරි ලොකු වටිනාකම් දීලා තියෙනවා. ඒ මහ ලොකු වටිනවා කියලා. ඒවයි ප්‍රයෝජ්‍ය වටිනාකමක් තියෙන්න පුළුවන්. ඒක බුදුදහම පිළිගන්නවා. ඔය ඔක්කොම දේවල් ඇතුලේ තියෙන්නේ චීවර පින්නපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන හතර විතරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. ඔය මහා ලෞකිකත්වයක් ලොකු කරගෙන මවාගෙන මේ ඔලුව උඩ තියාගෙන අගය කරගෙන ඒවට නම්බු නාම දීගෙන හිටියට පුද්ගලයාට ඔය ඔක්කොගෙම අන්තිමට අදාළ වෙන්නේ චීවරයක්. කය වහ ගන්න ඇඳුම ලැබේ. ශරීරය පවත්ව ගන්න පිණ්ඩපාතය ආහාරයක් ලැබේ. ඉසට නිවහනක් ලැබේ. සේනාසනයක්. ඒ වගේම ලෙඩ රෝගයට බෙහෙතක්, දිවි පැවැත්මට පරිස්කාරයක් ලැබේ. ගිලානප්පච්චේ බේසජ්ජ පරික්කාර. ඔච්චරයි. ඔය හතර ගන්නනේ ඔය ඔක්කොම දේවල් ඔය ලෞකික දේවල් සේරම කරන්න. එතනින් එහාට ගිහිල්ලා ඔය නිකන් කාම භෝගී ජීවිතයකට වැටිලා කාමයේ පස්සේ හඹාගෙන යන කාමී සංකල්ප, කාම විතර්ක, කාම වස්තු, කාමී ක්‍රියාවන් වල පසුපස හඹා යන අන්නේ ලෞකික ජීවිතේ ඒ සංකල්ප, ඒ වටිනාකම් ඒව තමයි අතහරිනවා කියලා කියන්නේ. පහිතත්වෝ කියන්නේ ඒක. ඒ ටික අතහරින්න නැතුව ගෙදර ඉඳන් කැලේට ගියාට වැඩක් නැහැ. එහෙම යනවා සමහර. අපිට හමු වෙන්නේ හුඟක් අය එහෙම අය. භික්ෂු සමාජයේ. එහෙම ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒවයිත් ඉඳගෙන අරව උළුඩ තියාගෙන තමයි වැඩ. පහිතත්වෝ නැහැ. ඒක නිසා මේ යෙදුම හරිම වැදගත්. අපි මේ සෝන සූත්‍රයේ මේ කොටසෙන් අපි කරන්නේ ඒ කාරණේ. අප්පමත්තෝ ආතාපි පහිතත්වෝ විහරන්තෝ. අප්පමත්තෝ කියලා කියන්නේ අර ලේට් නැහැ කියන එක එහෙම නෙමෙයි. සතිමත් කියන එක. අප්පමාද කියලා කියන්නේ සතිමත් කියන එක. සම්මා සතියට යෙදෙන වචනයක් ඒක. අප්පමාද කියලා කියන්නේ. එතකොට මනා සිහි ඇතිව ආතාපි අන්න වීර්යය සම වීර්යය එතන කරන්නේ. සම්මා වායාම ඇතුව දැන් ප්‍රඥාව තියෙනවනේ. කලයුත්ත දන්නවනේ. එහෙනම් මෙතෙන්දී ප්‍රඥා කියන වචනේ යෙදිලා නැත්තේ ඒකයි. බුදුහාමුදුරන්ගේ අවවාදය අනුව සෝනහාමුදුරුව තේරුම් ගත්තා. හරි හරි. මේක තමයි කරන්න ඕන. ඊට අදාළව සතිය පවත්ව ගත්තා. ඒ වගේම විමසුම් ආතාපි වීරිය පවත්ව ගත්තා. පහිතත්තෝ අර කාමභෝගීත්වයට ගිය හිත ඒ ජීවිතය අතහැරලා දැම්. අතහැරලා දාන්නෙත් නිකන් බලහත්කාරයෙන් නෙමෙයි. ඒකේ නිස්සාරකම තේරුම් අරන් අතහරින්න. අතහැරලා දැම්. අතහැරලා දැම්ම ගමන් මොකද වෙන්නේ? ඉහෙරන්තෝ නචිරස්සේව බොහෝ නොබෝ කලකින්. ඒ කියන්නේ කල් ගත වෙන්නේ නැහැ. ඔය වැඩේ කරාන. නචිරස්සේව. යස්සත්තාය කුල පුත්‍රෝ සම්මදේවගාරස්මානගාරියම් පබ්බජಂತಿ. යම් කිසි අරමුණකින් පැවිදි වෙනවද? තදනුත්තරං බ්‍රහ්මචර්ය පරියසානන්දිත්තේ ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්ත උපසම්පජ්ජ විහාසී. අන්නේ ඊතාම උතුම් බ්‍රහ්මචර්ය පරියෝසාන නම් වූ ඒ උත්තරීතර தත්ත්වේ තමාම සාක්ෂාත් කරගෙන සාක්ෂාත් කරගත්තා. කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තා. කීනා ජාති ජාතිය අවසන් කළා. උසිතං බ්‍රහ්මචරියං උසිතං මේ බ්‍රහ්මචර්යා වාසය අවසන් කළා. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් කළ යුතු දේ
kala katang karaniya. Na aparang ittatta. Tawat kalayuttak ho patvima patviyutu tattayak ho neta. Kiyala taman wahanseyatama hondata theruna man mage weda tika man den awasan karala karagatta kiyala. Abbanyasin unwahanseyatama avabodha una. Anyataroch panayasma sono arahatan ahosi. Sona hamaduru anyatarayek una. Rahat unama thiyena visheshama tattwe oka thamai. Vishesha kenek nemei ektara kenek una. Ara inna yatare tawat ekkenek vitarai kisima watinakamak naha. Kisima laukika watinakamak nathi. Rahatan wahanseyala athare ektawa ekkenek vitarai kisima visheshatwayak naha. Visheshatwayak thiyena kotama mokak hari awulak thiyena. Eka nisa me anyataro kiyana wacane rahatan wahanseyalata yedena. Anyatarayek una. Oy ekkenek vitarai. ඒකිනෙක් විතරක් වෙලා ඉන්න බැරි කෙලස් තියනකන් තමයි අඤ්‍යතරයක් වෙන්න බෑ. ඒකිනෙක් විතරයි. දැන් ඔන්න බලන්න අපිට මේ අපි තුල මේ වෙනස වෙලා තියනවද කියන එක තේරුම් ගන්න. ඉතාම හොඳ කාරණා ටිකක් මෙතන තියෙයි. ඒ උමය රහත්භාවයට අදාළව. ඉතින් ඔය තත්වයටපත් උනෙන් පස්සේ සෝනහඳුරන්ට හිතුණා මම බුද්ධ අවවාදේ පිළිතලා මං මගේ කටයුත්ත කරගත්ත මං අඤ්‍යතරයක් වුණා. ආතන්නා ශිලා අතර එක්තරා කෙනෙක් වුණා. මම දැන් මගේ ගුරුවරයාට මේ කාරණේ ගිහිල්ලා කියන්න ඕන කියන අදහස ඇති වුණා. යන්න උනහන් යේන භගවා තේන උපසංකමෙන් බුදුහාඳුරු මොන ගෙහෙන්න ගියොත් හොඳයි. ගිහිල්ලා භගවතෝ සන්තිකේ අඤ්ඤං ව්‍යාකරේ යං මේ කාරණා ටික බුදුරාමඳුර ඉදිරියේ පැහැදිලි කරොත් හොඳයි කියලා හිතුණා. එහෙම හිතලා ගිහිල්ලා දැන්දලා එකත් පසක ඉඳලා සෝනහාමඳුර යම් කිසි කාරණා ටිකක් කිව්වා. ඒ තමයි යෝ සෝබන්තේ බික්ඛු අරහං කීනාසෝ උසිතව කතකරණියෝ හිතබාරෝ අනුප්පත්ත සදත්තෝ බව පරික්කීන බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ. ඔය රහතන් වහන්සේගේ ස්වභාවය කීන ආසව ආසව කියන්නේ කෙලෙස් දුරු කරගෙන තියෙන උසිතවා Brahmacharya වාසයේ අවසන් කතකරණියෝ නිවන් සඳහා කළ යුතු දේ කරලා අවසන් ඕහිත බාරෝ පංචස්කන්ධයේ තිබුණු උපාදාන භාරය අත බැහැර කරලා තියෙන දැන් පංචස්කන්ධයේ බරක් නැහැ. පංචස්කන්ධයේ තිබුණාට පංච උපාදානස්කන්ධයක් නැහැ. උපාදානයේ අත්හැරියම බර නැති වෙනවා. ඕහිත බාරෝ අනුප්පත්ත සදත්තෝ ස්වార్థයට පැමිණලා තියෙන ස්වార్థය මොකද්ද? අර නිවුණු සැනසුණු බව. නිකලෙස් බව. සම්මා අඤ්ඤා විමුක්තෝ සම්මදඤ්ඤා විමුක්තෝ. මනාකොට අවබෝධ කරගෙන මිදුණු කෙනෙක් බවට පත් වෙලා ඉන්න. එහෙම ඉඳගෙන කියනවා සෝචඨානානි අදිමුක්තෝ හෝති. මෙන්න මේ හය ආකාරයක අදිමුක්තියක්. නැත්තම් තමා තුලින්ම දැන් අදිමුක්ති කියන වචනෙත් මෙතෙන්දී පොඩ්ඩක් අපි කතා කරොත් හොඳයි. තමා තුලින්ම ගැඹුරින් අවබෝධ වෙලා වැටහිලා ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා මෙන්න මේ කාරණා. අදිමුක්ති කියලා කියන්නේ ඒකයි. මේවට නොඑක් පරිවර්තන දීලා තියෙනවා මේ සූත්‍රවල අදිමුක්ති කියන වචනේට. ඒ කියන්නේ ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. දැනගෙන තියෙනවා නෙවෙයි ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා කියන එකයි. එතකොට ඒ හයත් අපිට වැදගත් වෙනවා රහත් තණ්හාංශ කෙනෙක්ගේ ස්වභාවයේ තේරුම් ගන්න. මේ වෙන අය ගැන නෙවෙයි තමන් ගැන. තමන් රහත්ද නැද්ද කියන එක හොයා ගන්න මේ ච අදිමුක්ති චේතනානි සයාකාරේ අදිමුක්තිය වැදගත් වෙනවා. ඒ හය තමයි මෙතෙන්දි පෙන්වන්නේ නෙක්ඛම්මාදිමුක්ති. නෙක්ඛම්මාදිමුක්තෝ හෝති පවිවේක අදිමුක්තෝ හෝති අභ්‍යාපජ්ජ අදිමුක්තෝ හෝති තණ්හක්ඛය අදිමුක්තෝ හෝති උපාදානක්ඛය විමුක්තෝ හෝති උපාදානක්ඛය අදිමුක්තෝ හෝති
අසම්මෝහ අදිමුක්තෝ හෝති කියලා. ඉතින් ඔය අදිමුක්ති ඒ කියන්නේ මනාව අවබෝධ කරගෙන ඒව සාක්ෂාත් කරගෙන ඉන්නේ. නැත්නම් ඒවා අපි කිතුම බැහැර කරා කියන අදහසකම බැහැර කරලා තියෙන්නේ. මොනවද මේ කියන්නේ? නෙක්ඛම් ආදිමුක්ත. නෙක්ඛම් කියන එක දන්නවනේ නයිස් ක්‍රමය කියලා. මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගේ නිස්සාරකම හිස්කම ඒවා කෙලෙසුන්ට හේතු වෙන බව දුකට හේතු වෙන බව මනවින් අවබෝධ කරගෙන ඒවයින් මිදිලා ඉන්න. සතන් වාසයෙන් නෙක්ඛම් අදිමුක්තියටපත් වෙලා තියෙනවා. නයිස් ක්‍රමයේ කියන එක හරියටම සාක්ෂාත් කරගෙන කියන එකයි මේ අදිමුක්ති කියන වචනේට වඩා ගැළපෙන්නේ. අවබෝධයෙන් යුතුව ඒ දේ අත්හැරලා කියලා අපි කියමු. අත්හරින්න ඕන එක අත්හැරලා, අවබෝධයෙන් යුතුවම අත්හරින්න ඕන දේ අත්හැරලා. නයිස් ක්‍රමයේ කියන තැනදී කාම වස්තු සහ කාමී ක්‍රියා, කාම විතර්ක, කාම සංකල්පන මේ ඔක්කොම ඒව හොඳට අවබෝධ කරගෙන අත්හැරලා ඉන්නේ. ඊළඟට පවිවේක අදිමුත්තෝ හෝති. පවිවේක කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියලා පවිවේකයේ කොටස් තුනකින් දහමේ දැක්වෙනවා. ඒ විවේකය හොඳට විඳින කෙනෙක් එතන අදිමුක්ත කියන වචනේ තෙන්දි ගන්න වෙන්නේ අපිට. ඒක හොඳට විඳින කෙනෙක්. නයිස් ක්‍රමයට අතන හොඳට විඳින කෙනෙක්. කාමයට හැරලා නයිස් ක්‍රමයේ විඳින කෙනෙක්. නික්කම්මාදිමුත්තු. අදිමුත්ත කියන වචනේ මෙතන මුත්ත කියන වචන නෙවෙයි තියෙන්නේ, අදිමුත්ත කියන වචන. මුක්ත කියන වචනේ මිදුණු, අදිමුත්ත කියන වචනේ තියෙන්නේ සාක්ෂාත් කර කියන අර්ථේ. ඒකයි පවිවේකය. ඔය අවිවේකය අත්හැරලා පවිවේකය සාක්ෂාත් කරගෙන ඉන්න කෙනෙක්. නෙක්ඛම් ආදිමුත්තෝ පවිවේක ආදිමුත්තෝ. ඊළඟට අභ්‍යාපජ්ජ ආදිමුත්තෝ තුන්වෙනි. ව්‍යාපාද කියන්නේ ව්‍යාපජ්ජති, ව්‍යාපාදෝ කියලා කියන්නේ ගැටෙන ගතිය, අරමුණු වල ගැටෙන. අන්න ඒකේ තියෙන ආදීනව දැනගෙන ඒකෙන් වෙන ඒක ක්ලේශයක් බව දැනගෙන ඒකේ ආදීනව දැනගෙන ඒකෙන් දුකට හේතු වෙන බව දැනගෙන ඒකෙන් මිදුණු කෙනෙක් වෙලා ව්‍යාපජ්ජ ව්‍යාපාදේ ආදීනව දැකලා අව්‍යාපජ්ජ වෙලා අව්‍යාපජ්ජෝ අදිමුත්තෝ. ඒක හොඳට ප්‍රත්‍යක්ෂ කරගෙන දැන් නොගැටෙන කෙනෙක් වෙලා ඉන්නේ. රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ රස පහස විඳිනවා. එහෙම නැත්නම් රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ රස පහස දැනෙනවා, කරුණු කාරණා වැටහෙනවා. හැබැයි කිසිම දෙයක් එක්ක ගැටෙන ගතියක් නැහැ, ගැටෙන ස්වභාවයක් නැහැ. ඇයි නැත්තේ? ගැටෙන්න ඕනේ නැහැ, ඕනේ නැහැ. ඉතින් දන්නු මේ ගැටෙනකොට වෙන්නේ මේකයි කියලා, ගැටෙනකොට වෙන්නේ මේකයි කියලා දන්න. ඉතින් ඔන්න ඔය ස්වභාවය අභ්‍යාපජ්ජ කියන ස්වභාවය සාක්ෂාත් කරගෙන තියෙන අභ්‍යාපජ්ජ අදිමුත්තෝ ඒකයි. පවිවේක අදිමුත්තෝ, නෙක්ඛම් අදිමුත්තෝ. ඔය විදියට ඊළඟට හතරවෙනි දේ කියන තණ්හක්කය අදිමුත්තෝ. තණ්හක්කය අදිමුත්තෝ. තණ්හාක්ෂය, තණ්හා කියන වචනේ දැන් දන්නවා. තණ්හා කියන්නේ ආසාව එහෙම නෙමෙයි. තණ්හා කියලා කියන්නේ ඇලීම, ගැටීම, මුලාව කියන තුන. වේදනාපච්චයනේ තණ්හා, විඳීම නිසා ඇතිවෙන එකක් නේ. බැඳීම කියන එක බැඳීම සිංහල වචනේ හරියටම තණ්හා කියන වචනෙට අපිට සිංහලෙන් දෙන්න පුළුවන් හොඳම පරිවර්තනයේ වෙන්නේ බැඳීම කියන එක. වේදනාපච්චය තණ්හා, විඳීම නිසා බැඳීම. අපිට බන්ධනේ බැඳීම තුන් විදියකට වෙනවා. ගැටීම් සහගත බැඳීම, ඇලීම් සහගත බැඳීම සහ මුලාවෙන් බැඳීම කියලා. අරමුණත් එක්ක බන්ධනේ හැදෙනවා. ගැටි ගැටි ගැටුම් සහගත බන්ධනයක්. ගැටුම් දිගට යනවා කියලා අපි කියන්නේ. ඊළඟට ඇලීම් සහගත බන්ධනේ, ඇලීම් දිගට යන්නේ. ඊළඟට මුලාවීම් සහගත බන්ධනේ. එතකොට ඔය ලෝභ, දෝෂ, මෝහ තුනෙන් ඇති කරගන්නා වූ බන්ධනයට තමයි තණ්හා කියන්නේ.
තණ්හක්ඛය අදිමුත්තෝ මෙතන කියන්නේ තෘෂ්ණාව ක්ෂය කරලා තියෙන්නේ. ඇයි ඒ? ඇලීම දුකට හේතුවක් බව ප්‍රත්‍යක්ෂ කරන් තියෙන්නේ. ඒක මේ සුතමේ ඥාණයෙන් දැනගෙන නෙමෙයි, චින්තාමේ ඥාණයෙන් ඔව් එහෙම තමයි කියලා තර්ක කරලා විතරක් අරගෙන නෙමෙයි. භාවනාමේ ඥාණයේ තුලිනුත් අර ඇලිලා ඇලිච්ච වෙලාවේ සිහියෙන් ඉඳලා ඒ ඇලීම දුකට හේතුවක් බව ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ගැටිලා ගැටෙන වෙලාවේ සිහියෙන් ඉඳලා විමසුම් නොවන යදලා ඒ සිහිය තුල දැනගෙන තියෙන ගැටුම දුකට හේතුවක් බව. මුලාව දුකට හේතුවක් බව. දැනගෙන අයින් කරලා ඉන්න කෙනෙක්. එහෙම නැතුව මේ ඕ ගැලෙන එක ගැටෙන එක මුලාවන එක දුකට හේතුවක් කියලා නිකන් සුතමේ ඥාණයෙන් දැනගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒක ඇලිලා ඇලෙන වෙලාවේ සිහියෙන් ඉඳලා ගැටෙනලා ගැටෙන වෙලාවේ සිහියෙන් ඉඳලා මුලා වෙන වෙලාවේ සිහියෙන් ඉඳලා ඒක දුකට හේතුවක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන ඒකෙන් බැහැර වෙලා තණ්හක්කය අදිමුත්තෝ හොත්. දැන් ඉතින් ඕවා තමයි අපිට කණ්ණාඩි. මොකද්ද මේ කණ්ණාඩි කියන්නේ? ඔය අපි බලාගන්න යන්නේ. අපි කොහොමද කියලා බලාගන්න ඔය ළඟ තියෙන්නේ මේ කණ්ණාඩියක්. මේ තමයි මේ අපේ මාර්ගඵල පිළිබඳ බලාගන්න කණ්ණාඩි. අපි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගිහිල්ලාද අපි තුල සිද්ධ වෙච්ච වෙනස මෙන්න මේ වෙනසයි වෙලා තියෙන්නේ. තණ්හක්කය අදිමුත්තෝ. ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය දුකට හේතුවක් බව දැනගෙන දැන් ඒකෙන් මිදිලා ඉන්න. ඒ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නේ. තණ්හාව ක්ෂය කිරීම කියන తත්වය සාක්ෂාත් කරගෙන ඉන්නේ. තණ්හක්කය අදිමුත්තෝ. ඊළඟට උපාදානක්ඛය අදිමුත්තෝ. තණ්හා ළඟට තියෙන උපාදානනේ. තණ්හා පත්‍ය උපාදානන්නේ. ඒකත් එහෙමයි. උපාදානක්ඛය. උපාදානක්ඛය. උපාදානක්ෂය తත්වය සාක්ෂාත් කරගෙන තියෙන. දැන් මේ පංචස්කන්ධය මම කියලා මගේ කියලා මට ඕන හැටියට පවත්වන්න ඕක අල්ලගන්නේ බදාගන්නේ නැහැ මනසෙ. ඇයි? ඒකේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන. මේ ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනාට ඕක අල්ලගන්න බදාගන්න දෙයක් තියෙනවද? ඕකේ අල්ලගන්න බදාගන්න මමයි කියලා මගේ කියලා කියන්න දෙයක් නැහැ. කිව්වට වැඩක් නැහැ. කිව්වට වැඩක් නැහැ. නිකන් වතුර මිරිකනවා වගේ වැඩක් නැහැ. ඔකට කියලා තියෙන උපමාව ඒක. දැන් වතුරට දාලා අපි කියමු මම කවුරු හරි වතුර මිරිකනවා. ජල බඳුනකට අත දාලා නැත්තම් ජලාශයකට අත දාලා මම මේ වතුර ටිකක් අල්ලලා ගන්නවා කියලා හිතලා මේ වතුර ටිකක් අල්ලගන්න කියලා වතුර මිරිකනවා කියන්නේ. එහෙම නැත්නම් වායෝ ධාතුව ටිකක් අල්ලලා ගන්න ඕන කියලා වාතය මිරිකනවා ඇඟිලි වල. අව වෙනවද? ඇයි අව වෙන්නේ නැත්තේ? අව වෙන්නේ නැත්තේ අපේ මිරිකීමේ ක්‍රියාවලියේ දෝෂයක් නෙමෙයි. වායෝ ධාතුවේ ස්වභාවයේ ආපෝ ධාතුවේ ස්වභාවයේ මිරිකලා අල්ලන්න බෑ ඒක. ඒකේ ස්වභාවයේ ඒ හැටි එහෙම. යථා භූතේ ඇත්ත తත්වේ ඒකයි. මේ මිරිකලා අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම පුළුවන් පටවි ධාතුවන. ආපෝ ධාතුවේ වායෝ ධාතුවේ එහෙම ඇඟිලි වලින් මිරිකලා අල්ලන්න බදලා අල්ලන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ මම ඔය කිය උපමාවක්. අන්න ඒ වගේ අපිට තේරෙනවා මේ රූපක්ඛන්දේ වේදනාක්ඛන්දේ සංඥාක්ඛන්දේ සංකාරක්ඛන්දේ විඥානක්ඛන්දේ කියන මේ පංචක්ඛන්දයක් හේතුඵල ධර්මානුකූලව ලැබිලා තිබුණට මොකද මේක මම කියලා මගේ කියලා මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා එහෙම කරන්න බෑ කියලා. මගේ කිව්වට ඒක නිකන් පිස්සු කතාවක් කියලා අපි කියන්නේ සිංහලෙ. ඒ කියන්නේ අර්ථ ශූන්‍ය කතාවක්. කිසි පදනමක් නැති කතාවක් මගේ කියන. ඕකට මම කියන එක. මම ඕක මට ඕන හැටියට පවත්වනවායි කිව්වොත් ඒක නිකන් අර්ථ ශූන්‍ය කරන්න බැරි වැඩක් ඉතින්. හැබැයි ඒක කරන්න දඟලනවා. සෑහෙන්නනේ. වෛද්‍ය විද්‍යාවද අරවද මේවද ඔක්කොම අල්ලගෙන පංචස්කන්ධය මට ඕන හැටියට මං කැමති විදියට පවත්වන්න තමයි මේ හරියට දඟලන්නේ. ඒක එහෙම දඟලිලි තියෙනවා. ඒ වුණාට
ඒක මේ උපාදානක්ඛය අදිමුත්තෝ මේක මේ වායෝ ධාතුව ඇඟිලි වලින් මිරිකලා ගන්න හදනවා නැත්නම් ආපෝ ධාතුව ඇඟිලි වලින් මිරිකලා ගන්න හදනවා වගේ මෝඩ නිෂ්ඵල වෙහෙස කර වැඩක් කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා අපිට. ඉතින් ප්‍රත්‍යක්ෂ වුණා මේ උපාදාන කිරීමක් නෑ. උපාදානයේ ස්වභාවය අරක තමයි. උපාදාන කියන වචනේ සාමාන්‍ය පරිවර්තනයේ දැඩිව ගන්නවා කියලා. දැඩිව ගන්නවා කියලා කියන්නේ ඇත්තටම වරදවා ගන්නවා කියන එකයි. පංචස්කන්ධය අර තණ්හාව නිසා මේක ගන්නවා මම කියලා, මගේ කියලා, මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා වැරදි විදිහට ගැනීම. ඒක තමයි උපාදාන කියන්නේ. ඉතින් උපාදානකය අදිමුත්තෝ ඒක රාතන් වහන්සේ කෙනෙක් උපාදානය ක්ෂය කළා tie. අර තේරුම් ගන්න තියෙන්නේ මේක වතුර මිරිකනවා වගේ මෝඩ වැඩක් කියලා. ඊළඟට අසම්මෝහාදිමුත්තෝ අසම්මෝහ සම්මෝහ කියලා කියන්නේ මේ මෝහණය වීම, මුලා වීම. මොනවාද අර නිමිති වලින් නිමිති අනුයන්ජන වලට මෝහණය වීමනේ. මුලා වීමනේ. මුලා වෙලා එහෙම නැත්නම් මේ ස්කන්ධයන්ට පංචස්කන්ධයන්ගේ තියෙන ක්‍රියාකාරීත්වයට මෝහණය වෙලා මුලා වෙලා කටයුතු කරේ. ඒකයි ස්වභාවය. ඉතින් එහෙම එකක් නැහැ. අසම්මෝහයි. මේවයි තියෙන යම් යම් ගති ලක්ෂණ තියෙනවා. නමුත් ඒවට මෝහණය වීමක් මුලා වීමක් නැහැ. මොකද ඒ දන්නවා මේවා මේ එම මොහොතේ පෙන්නන විඥා, එම මොහොතේ පෙන්නන ඇස් බැඳුන්, එම මොහොතේ පෙන්නන යම් යම් ප්‍රදර්ශන සම්දර්ශන බව දන්නවා ඉතින්. තියෙනවා ඉතින් එහෙම විඥා සම්දර්ශන ප්‍රදර්ශන තියෙනවානේ ඔය බලන්න යන්නේ. ඉතින් ඔය පංචස්කන්ධ ප්‍රදර්ශනේ ඒකටනේ අපි කට්ටිය මුලා වෙන්නේ. පංචස්කන්ධ සම්දර්ශණයටනේ. නමුත් දන්නවා මේක දැන් වර්තමාන මොහොතේ හේතුඵල ධර්මානුකූලව පොඩි සම්දර්ශනයක් තමයි කියලා දැනගෙන ඉන්නේ දැන් මේ සම්දර්ශනේ ඉස්සරහා ප්‍රදර්ශනේ ඉස්සරහා ඉන්නවා ඉතින්. මේ නාට්‍ය බලබල ඉන්නවා ඉතින්. පංචස්කන්ධ නාට්‍ය. දැන් දන්නවා මේක. මේකට දැන් මුලා වීමක් නැහැ. අසම්මෝහ. සම්මෝහ නෙමෙයි. අසම්මෝහ ආදිමු. දැන් ඔය තමයි රහතන් වහන්සේ කෙනෙක්ගේ අදිසයාකාර අදිමුක්තිය. සයාකාර සාක්ෂාත්කරණය තමා තුල තියෙනවා. දැන් ඔය හය අද අපි කතා කරේ මේක සෝන සූත්‍රයේ තියෙන කාරණා වුණාට ඕවා මේ අප තුල තියෙනවද කියලා බලා ගැනීම සඳහා අපි මේවා මේ සාකච්ඡා කරා. ඉතින් ඕවා සෝනහාඳුරු ඉදිරිපත් කරනකොට දාසේක ඉදිරිපත් කරපු ආකාරයකුත් තියෙන ඔය හය. දැන් පළවෙනි එක ඉදිරිපත් කරනකොට කියන්නේ මේ සියාකෝපන බන්තේ ඉදේ කච්චස් ආයස්මතෝ ඒවමස්ස කාට හරි හිතෙන්න පුළුවන් සාමීනි කේවලං සද්ධාමත්තකන් නෝනං අයම ආයස්මා නිස්සාය නික්ඛම්මාදිමුත්තෝති කියලා කියන්න පුළුවන් පිටින් ඉන්න කෙනෙකුට. මේක සද්ධා මාත්‍රේ හුදු නිකං පිළිගැනීම මාත්‍රයෙන් කරන ඉදිරිපත් කිරීමක් කියලා මේ අදිමුක්තිය. නේ එහෙම නෙමෙයි ස්වාමීන්. නකෝපනේතං බන්තේ. ස්වාමීනි ඒක එහෙම නෙමෙයි. මගේ මේ ඉදිරිපත් කිරීම පිටින් බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නිකං හුදු මොකක්වත් නැතුව නිකං කියාපෑමක් වගේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි ස්වාමීන්. කීනාසෝ බන්තේ බික්ඛු උසිතව කතකරණීයෝ. මේ කීනාශ්‍රව කෙලෙස් දුරු කළ කෙනා, කාර්ය නිම කළ කෙනා, කරණීයං අත්තනෝ අසමනුපස්සන්තෝ, අසමනුපස්සන්තෝ කතස්සවා පතිචයං. ඒ තමන්ට පේනවා මේක ආය කරන්න දෙයක් නැහැ කියලා. මේ වැඩේ අවසන් කියලා තමන් තමා තුලින් දකිනවා. කරණීයන් තවදුරටත් කළ යුත්තක් තමා තුලින් දකින්නේ නැහැ. පෙරලා ආපහු කරන්න ඕන දේ තමා තුලින් දකින්නේ නැහැ. කයා රාගස්ස වීතරාගත්ත නෙක්ඛම්මාදිමුත්තෝ හෝති. කයා දෝසස්ස වීත දෝසස්ත නෙක්ඛම්මාදිමුත්තෝ හෝති. කයා මෝහස්ස වීත මෝහත්ත නෙක්ඛම්මාදිමුත්තෝ හෝති කියලා රාග දෝෂ මෝහ ක්ෂය කරලා තමයි මේ නෛෂ්ක්‍රම්‍ය ස්වභාවයේ සාක්ෂාත් කරගෙන ඉන්නේ.
Itu oye widiyata ma oye adimukti hayama pilibandawa kiyana ilanga eke edi kiyana labha sakkara silokan nuna ayama ayasma nikamaya mano pavika adimuttoti kiyala paviveke gana samahara weta kiyenakota me kenek hitanna puluwan labha sakkara balapuruttwe meka kiyenawa kiyala kaya viveke chitta viveke upadi viveke tula innakota kenek eka tula innawa kiyenakai සාක්ෂාත් කරගෙන ඉන්නකොට බාහිරින් කෙනෙක් හිතන්න පුළුවන් මෙයා මේ අනුන්ගේ ලාභ සත්කාර බලාපොරොත්තුෙන් මේ වගේ සරල ජාම් ජීවිතයක් ගත කරනවා කියලා. ඒ එහෙම නෙමෙයි ස්වාමීනි කියලා ඒක රාග දෝෂ මොහ දුරු කිරීමෙන් ඇතිවෙච්ච තත්වයක් හැටියට දක්වනවා. ඊළඟට තව කෙනෙක් හිතන්න පුළුවන් සීලබ්බත පරාමාසං නෝනාය මායස්මා සාරතෝ පච්චා ගච්ඡන්තෝ අව්‍යාදිමුත් අභ්‍යාපජ්ජාදිමුත්තෝ හෝති කියලා. සීලබ්බත පරාමාස වශයෙන් යම්කිසි සීලයක වෘතයක තදින් බැහැගෙන ඉඳගෙනයි මේ නොගැටි ඉන්නේ. එහෙම නැතුව මේ ඇත්තටම යා නොගැටින ස්වභාවය ඉතින් හක් කරලා නෙමෙයි ඉවත් කරලා නෙමෙයි කිසියම් සීලයක වෘතයක බැහැගෙන ඉඳීමේ. එහෙමත් වෙන්න පුළුවන්නේ. ගැටීම අහිත පිණිස හේතු වෙනවා කියන අවබෝධයෙන් යුක්තව නොගැටී ඉඳීම තමයි හරි ක්‍රමය. එහෙම නැතුව මේ අර නිකන් වෘතයක් සීලයක් හැටියට සමාදන් වෙලා නෑ මං කවුරුවත් එක්ක ගැටෙන්නේ නෑ කියලා නිකන් ඒක වෘතයක් විදිහට කරන එකක් නෙමෙයි. ගැටීමේ ආදීනව දැනගෙනම අව්‍යාපාදයේ තුල ඉන්නේ කියලා. ඉතින් ඔය විදිහට ඔය රාග දෝෂ මොහ දුරු කිරීමෙන් තමයි ඔය අදිමුක්තියට තමන් වහන්සේ පත් වෙලා ඉන්නේ කියන කාරණේ සෝනහාඳුරු බුදුරජාණන් ශ්‍රී ඉදිරියේ ඔය විදිහට පැහැදිලි කරනවා. ඉතින් එපමණයි මේ සූත්‍රයේ අන්තර්ගතය. ඉතින් අගගාථා වලින් කියන්නේ ඒ ටිකම තමයි. අන්තිමට කියනවා මේ ඒව මේව කෝ බන්තේවං සම්මා විමුක්ත චිත්තස්ස බික්කුණෝ බුසාචේපි චක්කු විඤ්ඤාණ රූපා චක්කුස්ස ආපාතං ආගච්ඡanti නේවස්ස චිත්තං පරියාදියanti අමිස්සීකත මේවස්ස චිත්තං හෝති තිතං ආනෙන්ජප්පත්තං වයං චානුපස්සති කියලා. අර නිමිති ගැන කියනවා. ඇයි නිමිති සමව ගන්න කිව්වනේ? චක්කු විඤ්ඤාණ රූපා සෝත විඤ්ඤාණ සද්ද ගාහන විඤ්ඤාණ ගන්ධ ජීවහා විඤ්ඤාණ රස කාය විඤ්ඤාණ පොට්ටබ්බ මනෝ විඤ්ඤාණ ධම්ම ඇසට හම් වෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස මනසට වැටෙන කරුණ ඇතත් බුසාචේ බොහෝසෙයින් ඇතත් මොකද ස්වභාවය ආපාතං ආගච්ඡanti ඇත්තට මේව පේනවා ඇහෙනවා. ආපාතං ආගච්ඡanti කියන්නේ ඒක නොපෙනෙනවා නෙමෙයි ස්වාමීනි පේනවා. හැබැයි නේවස්ස චිත්තං පරියාදියanti හිත වහගන්නේ නැහැ. ඒ අරමුණු වලට හිත යට වෙන්නේ නැහැ. අමිස්සීකත මේවස්ස චිත්තං හෝති ඒව සමග මිශ්‍ර වීමක් නැහැ. ඒකයි ආනෙන් ජප්පත්තං ඒ වයින් හිත සෙලවෙන්නේ කලබල වෙන්නේ වයං චිත්තං හෝති වයං ච අනුපස්සති මේවයි ඇතිවීම නැතිවීම දකිනවා. ඒක නිසා මේවයින් හිත කලබල වෙන්නේ නැහැ. ඕකයි ස්වභාවය කියලා ඉතින් බුදුරජාණන් සීදිරි ඔය ප්‍රකාශනය කර සෝනහාමුදුර. එතකොට ඔතනින් ওই සූත්‍රයේ අමාරයි අන්තිම ගාථාවල තියෙන්නේ ඒ සාරාංශ වශයෙන් ගාථා ටිකක් දක්වලා තියෙනවා. ගාථා කීපයක් ගාථා පහක් විතර දක්වලා තියෙනේ. ගාථා පහේ තියෙන්නේ සූත්‍ර සාරාංශයමයි. මෙතෙක් කතා කර දේවල් ටිකමයි. ඉතින් ඔය මේ සෝන සූත්‍රයේ උපමනකින් අවසන් වෙනවා. අපි සෝන සූත්‍රයේ පිළිවන් සාකච්ඡාවත් මෙතනින් නිමා කරනවා. අපි මං හිතන්නේ අවස්ථා තුනක් ගත්තා මේ සෝන සූත්‍රයේ සාකච්ඡා කරන්න. ඉතින් ඒකේ අර මුලින් සෝනහාඳුරෝ සමග කරන මේ සාකච්ඡාව අපි මුල් කොටසේදී කතා කළා. මේ සම භාව ඉන්ද්‍රිය සහ ඉන්ද්‍රිය සමතාවය කියන එක
තමයි මුලින් සාකච්ඡා කරේ ඉන්ද්‍රිය ගැන කතා කළේ ඊළඟට ඉන්ද්‍රිය සමතාව ගැන කතා කළා දෙවෙනි සාකච්ඡාවේදී විශේෂයෙන් දෙවෙනි සාකච්ඡාවේදී කතා කරේ ආර්ය නිමිති සහ අනුනිමිති නැත්තම් නිමිති සහ අනුව්‍යංජන කියන කාරණේ යම් යම් ධර්මතා සහ ඒවට දෙනු ලබන අර්ථකථන සම්මුතික වශයෙන් ඒ ඒවා සමව ගැනීම කියන කාරණේ කතා කළා. ඉතින් අද අපි කතා කළේ මේ ඒක පුරුදු පුහුණු වෙච්ච කෙනෙක් ඉන්ද්‍රිය සමතාව ඇති කරගත්ත කෙනෙක්ගේ ස්වභාවය ප්‍රකාශ කරන ඉදිරිපත් කරන සෝනහාමුදුරන්ගේ අඥා ව්‍යාකරණය කියලා කියන්නේ තමන්ගේ අවබෝධය නැත්නම් තමන්ගේ වෙනස ආධ්‍යාත්මික වෙනස තමයි එතන අඥා කියන වචනේ කියන්නේ ඒක පැහැදිලි කරන ආකාරය. ඉතින් අපිට මේවා බොහොම වැදගත්. අපි මේ ධර්ම මාර්ගය යන අය හැටියට අපි තුල සිද්ධ වෙලා තියෙනවාද මේ කියන වෙනස්කම් කියලා අවබෝධ කරගන්න හොඳ ආදාසියක් හොඳ කණ්ණාඩියක් වෙනවා මේ කාරණේ. හොඳයි අපි එහෙමනම් අද මම සූත්‍ර සාකච්ඡා කිරීම උපමණකින් අපි නිමා කරලා අපි කොහොමදත් හැමදාම කාලයක් ගන්නවා ධර්ම සාකච්ඡාව සඳහා. ධම් සභාවේ අපේ කල්යාණ මිත්‍රු විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් සමහර විට මේ ගැටලු මොනවා හරි තියෙනවා නම් සාකච්ඡා කරන්න ධර්ම මාර්ගයේ ඉදිරියට ගිහිල්ලා තමන් ලබාගෙන තියෙන අත්දැකීම් ආදී දේවල් ප්‍රකාශ කරන්න ඒ වගේ අවස්ථාවක් අපි මේ කරගන්නේ සාකච්ඡාව. හොඳයි එහෙනම් අපි ධර්ම සාකච්ඡාවට අවස්ථාව ලබා ගනිමු. මෙතෙන් සිට මයික්‍රොෆෝන ඕෆ් කරලා ඇති කතා කරන කෙනා අත උස්සන්නත් පුළුවන් නැත්නම් මයික්‍රොෆෝනේ ඔන් කරලා කතා කරන්න. එතකොට අපිට ඇහෙනවා. මට ප්‍රශ්නයක් තියෙන ස්වාමීන් වහන්සේ කිව්වා ඇලීම ගැටීම නිසා බැඳීම ඇති වෙලා තණ්හාව ඇති වෙනවා කියන එක තේරෙනවා මුලාව නිසා ඒක වෙන හැටි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න පුළුවන්ද? තිරසන්නයි. දැන් අපි මේවා මේ උදාහරණ වලින් කතා කරපුවාම තමයි මේවා අපිට වඩා පහසු තෝරගන්න. දැන් මුලාව කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ඉන්ද්‍රිය ආරම්මණය එක. දැන් ඉන්ද්‍රිය ආරම්මණය කියන එක මම හිතන්නේ ඔබතුමී දන්නවා. ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට දිවට කයට දැනෙන දේ සහ මනසට වැටහෙන දේ. පසිඳුරන්ට ගෝචර වන ඉන්ද්‍රිය ආරම්මණ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. යමක් ඇහැට පෙනුනම් එහෙම නැත්නම් යමක් කනට ඇහුනම නාසයට ගඳ සුවඳක් වශයෙන් හෝ දිවට රසක් වශයෙන් හෝ කයට පහසක් වශයෙන් දැනුනම් එහෙම නැත්නම් යම්කිසි කාරණයක් වැටහුණා ඒ ඉන්ද්‍රියාරම්මනේ තියෙන්න පුළුවන් එක්තරා මනස මෝහණය කරන ගතිය. ඒ කියන්නේ දැන් ඒ ඉන්ද්‍රියාරම්මනේ තුල සුඛාස්වාද ස්වરૂපයේ තියෙනවා නම් පිනවන ගතිය කියලා අපි කියන්නේ මේ ඒ ගතිය තියෙනවා නම් අර සිහිය උපද්දලා නැති කෙනා අර සුඛාස්වාද ගතියෙන් මෝහණය වෙනවා. එක්තරා නිකන් අන්ධවීමක් වගේ ස්වરૂපයක් මේ මෝහයේ තියෙන. ඒ සුඛාස්වාද ගතියෙන්ම අන්ධ වෙන ගතියක් තියෙන. ඕක අපිට සාමාන්‍යයෙන් මිනිස්යන්ගේ ජීවිත තුල දකින්න පුළුවන්. සමහර ඉන්ද්‍රියාරම්මණයන්ට තදින් යොමු වෙන ගතියක් නැත්තම් එහිම ඇලී ගැලී දැන් වෙන දෙයකට හිත යොමන්න වෙන දෙයකට අවධානය යොමු කරන්න හැකියාවක් නැහැ. ඒකෙම වැටිලා ඉන්න. ඒකටම ඇබ්බැහි වෙලා ඉන්න. සමහර වෙලාවට ඒකම සත්‍යයි ඒකම හරි ඒකමයි මේ ලෝකේ තියෙන හොඳම දේ නිවැරදිම දේ කියලා. එහෙම නැත්නම් ඒකම වැරදි ඒක සම්පූර්ණ වැරදි ඒක සම්පූර්ණ අසත්‍යයි ආදී කිසිම විමසුමකට කිසිම ඉඩක් නැහැ. මනස විවේකීව හිතලා බලන්නේ නැහැ. අර අරමුණෙන් තදින් මෝහණය වෙලා ඉන්න ගතිය මුලා වී සිටින ගතියට තමයි මෝහ කියන්නේ. එතකොට එතන බන්ධනයක් ඇති වෙනවා අරමුණත් එක්ක. මෝහ බන්ධනයක් එතන ඇති වෙනවා. ඒක එතන තණ්හා එතනක් තියෙන. අර ඒකටත් බලපෑවේ වේදනා පච්චය.
විඳීම තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඇලීමටයි ගැටීමටයි මුලාවටයි තුනටම ප්‍රත්‍ය වෙන්නේ වේදනාව විඳීම. මොකද අර අරමුණේ තිබුණ අර ආකර්ෂණීය ගතිය, ප්‍රබල ගතිය, වින්දනීය ගතිය වෙන්න පුළුවන්. දැන් අපි රූපාරම්මණයක් ගත්තොත් සමහර වෙලාවට ඒ රූප ධර්මයේ අපිට පේන්න තියෙන වර්ණය එහෙම නැත්නම් ඒකේ හැඩතලය ඒකම ඒකට නිකන් වශී වෙනවා වගේ දෙයක් වෙනවා ඒකයි එහෙම නැත්නම් ශබ්දාරම්මණයක් ගත්තොත් ඒකේ තියෙන ශබ්දයේ තියෙන රිද්මය ඒකේ තියෙන ලය ඒකේ තියෙන තාලය දැන් පුද්ගල කටහඬකන එහෙම වෙන්න පුළුවන් ඒ කටහඬම අහන්න ඒකෙන් වශී වෙලා ඉන්න පුළුවන් දැන් ඔය සමහර ගායකයන්ට සමහර අය වශී වෙලයි මෝහණය වෙලයි ඒ කටහඬ හඬෙන් මෝහණය වෙලා ඉන්න ඒ ශබ්ද ආරම්මණය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගන්ධ ආරම්මණය කිසියම් සුවඳකට දැඩිව හිත වැටිලා එහෙම නැත්නම් කිසියම් ගන්ධයක් එනකොට එයා හරියට ඒකෙන් වහාම ප්‍රකෝපණය වෙනවා කලබල වෙනවා ඒක මේ සාමාන්‍යයෙන් ඕනම දෙයකින් ගන්ධයක් එන්න පුළුවන් නේ දුර්ගන්ධයක් හෝ සුගන්ධයක් ඒකට තදින් බැහැගෙන හිත ඒ වගේ ලක්ෂණ දැන් රසය රසයෙන් මෝහණය වෙනවා සමහර රසයට දැඩිව හිත නැඹුරු වෙලා තියෙන නැමිලා තියෙන ඒකෙන් මුලාවටපත් වෙලා තියෙන සමහර දේ ඒක නැතුවම බෑ ඒකමයි ඕනේ ඒ රසයමයි ඕනේ ඉතින් ඒකමයි අගය කරන්නේ ඒකමයි හොඳයි කියන්නේ එහෙම නැත්නම් ඒ රසයම පේන්න බෑ ඒක ඒක දැක්කොත් ප්‍රකෝපණය වෙනවා ඒක දැනුනොත් ප්‍රකෝපණය වෙනවා ඒ වගේ මනස තදින් බැසගත්තු ස්වභාවයක් මේක පේන්න තියෙන්නේ මේ මෝහන ලක්ෂණය ස්පර්ශයත් එහෙමයි ඊළඟට යම්කිසි කාරණයක් වටහා ගත්තම අපි හිතමු ධම්මාරම්මණයක් කියලා. මනසින් වටහා ගන්න කාරණයක්. ඉතින් ඒක ඒකෙම තදින් බැහැගෙන ඉන්නවා. අපි හිතමු යම්කිසි සංකල්පයක් කියලා. ඉතින් ඒ සංකල්පේ මෝහණය වෙලා ඉන්නේ. ඒකට පිටින් හිතන්නම බෑ. හිතෙන්නෙම නෑ. හිතන්නෙම ඒකෙන්මයි. ඒ කෝණයෙන්මයි, ඒ දෘෂ්ටියෙන්මයි, ඒ සංකල්පයෙන්මයි ඒකට මෝහණය වෙලා ඉන්නවා. දැන් සමහර අයක බලන්න සමහර සංකල්ප වලින් ගැලවෙන්නම බෑ ඒගොල්ලන්ට. ඒ සංකල්පේ මෝහණය වෙලා. මුලා වෙලා ඉන්නේ. එතකොට බලන්න මේ සංකල්පයත් එක්ක තද බන්ධනයක් ඇදිලා තියෙනවානේ. වැරදිලාවත් කවුරු හරි මේ සංකල්පයට විරෝධයක් දැක්වුවොත් නැත්නම් ඒක විවේචනය කරොත් අර තැනැත්තාට සෑහෙන රිදෙනවා. ඒ තැනැත්තාට සෑහෙන ගැටලුවක් ඇති වෙනවා. ඒක නිසා ඒක ගහන ලක්ෂණය ඔය ඔකට කියන්නේ දැඩිව ග්‍රහණය කර ස්වභාවයක් තියෙන. ඔය ධර්මයේ වුණත් බුදුහාමුදුරු ඒකනේ කියන්නේ. නිත්තරණත්තාය නෝ ගහනත්තාය කියලා. ඒ කියන්නේ ග්‍රහණය කරා කියන්නේ මෝහණය වෙලා තියෙන. දැන් ධර්මයේ වුණත් තියෙනවා අපි මේ පුදුම විදිහේ අවබෝධයක් අපිට ඇති වෙනවා ධර්මයේ තුලේ. පුදුමාකාර විදිහේ සහනයක්. පුදුම විදිහේ සැනසීමක් ඇති වෙනවා ධර්මයේ තුලින්. නමුත් ඒ සැනසීම ලබා දෙන ධර්මයේ පිළිබඳ මෝහණය වෙන්න ඕනේ නැහැ. මේක මහා විශ්මය ජනක එකක්. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ ධර්මතාවයේ හැටි. තථාගත ධර්මයේ හැටි එහෙමයි. ඒකයි තියෙන්නේ. ධර්මයෙන්වත් අපි මෝහණය වෙන්න විශ්මයටපත් වෙන්න ඕනේ නැහැ. එතකොටත් ඒක බන්ධනයක් බවට හැරෙනවා. ඕනම සංකල්පයක ඕනම මතිමතාන්තරයක් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ඒකට මෝහණය වෙන්න පුළුවන් එක්තරා මුලා වීමක් අපි කියන්නේ මේ නිකන් ගිනි කන වැටීමක් ඊට පස්සේ ඒක ගැන හිතන්න බෑ ඔය මෝහ ලක්ෂණේ ඒකයි ඒක ගැන විමර්ශනශීලීව එහෙම විවේකීව හිතන්න බෑ ඒක ගැන ඒකේ හරි වැරද්ද තීන්දුව කරගන්න ඒ මොකක්ද බෑ මෝහ උනායින් පස්සේ අන්ද මෝහන මෝහ ලක්ෂණේ ඉතින් ඔන්නෝමයි ඕක එතකොට එතනක් තියෙන්නේ තණ්හා මෝහ බන්ධනයක් තියෙන මුලාවෙන් මුලා වෙලා අර ඉන්ද්‍රිය ආරම්මණයක තදින් බැඳිලා ඉන්න එතකොට තියෙන්නේ රාග බන්ධනයක් නෙමෙයි
desa bandhane ekut neme moha bandhane atti ekai swabhava hunga ethin vedana paccha vindane nisa vindima nisa inne ekai swabhava bom pinksam nahi teruna teruna sanai තිරුවන් සරණ සරණවහන්සේ ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන්ම තව පොඩි ප්‍රශ්න ඉදිරිපත් කරන්න මේ ඔය මෝහය කියන එකම නේද අපි අවිද්‍යාව කියලා හඳුන්වන්නේ මේ දෙකේ නම් වෙනසක් තියෙනවා යම් සමාන ලක්ෂණක් තියෙනවා වෙනසකුත් තියෙනවා දැන් අවිද්‍යාව කියනකොට මිච්ඡා දිට්ඨි අවිද්‍යාව වගේ දැන් අවිද්‍යාව විස්තර කරන උදාහරණයක් ඇටියට මහත්යට කියවන්න පුළුවන් නම් මේ අවිද්‍යා සූත්‍රයේ තියෙනවා එතකොට එතෙන්දි ප්‍රශ්නයක් අහනවා කෙලින්ම ප්‍රශ්නේ අහනවා බුදුරජාණන්සේගෙන් විශ්ව අවිද්‍යා අවිද්‍යාති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ අවිද්‍යාගතෝ හෝති මොකද්ද මේ අපි අවිද්‍යාව අවිද්‍යාව කියලා කියනවා මොකද්ද ස්වාමීනි අවිද්‍යාව කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර එතන පැහැදිලිව තියෙනවා එතෙන්දි කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ චතුපරිවට්ටය නොදන්නාකම අවිද්‍යාව කියලා ඒ කියන්නේ චතුපරිවට්ට කියන්නේ ඒ ධර්මතාව ධර්මතාවයේ සමුදය ධර්මතාවේ නිරෝධය ධර්මතාවේ නිරෝධගාමිනී පටිපදා ඔය තමයි චතුපරිවට්ට කියන්නේ ඕනෑම ධර්මතාවකට සාපේක්ෂව එම ධර්මතාවයේ තුලින් දුක මතුවෙන හැටි එම ධර්මතාවයේ මතුවෙන හැටි ධර්මතාවයේ තුලින් දුක මතුවෙන හැටි ඊළඟට ඒකට හේතුව ධර්මතාවයේ මතුවෙන දැම රූපස්කන්ධයට හේතුවයි රූපස්කන්ධය තුලින් දුක ඇති වෙන ආකාරයේ ඒ හේතුවයි ස්කන්ධ සමුදයයි දුක්ඛ සමුදයයි ස්කන්ධය තුලින් දුක ඇති වෙන ආකාරය ඒක තමයි සමුදය දෙවෙනි වට්ටය ඊළඟට නිරෝධය ස්කන්ධේ නිරෝධයයි ස්කන්ධය තුලින් මතුවලා ආපු දුක්ඛ නිරෝධයයි දෙක ඊළඟට නිරෝධගාමිනී පටිපදාව කිව්වම ස්කන්ධ නිරෝධගාමිනී පටිපදාවයි ස්කන්ධය තුලින් මතුවලා ආපු දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවයි දෙක දාන්නේ ඔය විදිහට ස්කන්ධ පහටම අදාළව ඕක විස්තර කරන සංයුත්තනිකායේ කන්ද වර්ගය ඇතුළත් වෙලා තියෙනවා අඟුත්තරනිකායේ නෙවෙයි අනිත් සංයුත්තනිකායේ මීට අදාළ විද්‍යා සහ අවිද්‍යා කියලා සූත්‍ර දෙකක් එක තැන සඳහන් වෙලා තියෙනවා ඒ දෙක බලන්න පුළුවන් මේ මම ඕනනම් ඒක දාන්නම් උකටලා මේ මේකට එතකොට පැහැදිලිව අපිට බුද්ධ දේශනාව අනුව අවිද්‍යා කියන එකට පැහැදිලි උත්තරයක් තියෙනවා මෙතන මේ මෝහ කියන එකේදී ඇත්තටම තියෙන්නේ ඉන්ද්‍රිය ආරම්මන වලින් පේන රූපය ඇහෙන ශබ්දය දැනෙන ගඳ දැනෙන රස දැනෙන පහස වැටහෙන කාරණේට ඒ තැන ඇති කරගන්නා වර මෝහන ලක්ෂණේ මුලා වෙන ගතිය ඊට වඩා ටිකක් පුළුල් එකක් අතන කියන්නේ අවිජ්ජා කියන වචනයෙන් අදහස් කරන්නේ. ඒකයි මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියන්නේ. මෝහ පත්‍ය සංඛාරා කියන්නේ නැහැ. මෝහයෙන් වෙන්නේ එක්තරා ප්‍රමාණයකට තද තණ්හාව විතරයි. ඒකෙන් ඇති ඒ කියන්නේ බන්ධනේ ඇති වෙනවා. නමුත් අවිජ්ජා පත්‍ය එතන ඉඳලා ටිකක් ඊට වැඩිය සංකීර්ණ ක්‍රියාකාරීත්වයකින් එන්නේ. අවිල්ලා. ඒක එක්තරා තැනකදී ඔය තණ්හා පත්‍ය උපාදානං කියන පියවරත් හමු වෙනවා. ඒක ඔය දෙක පැහැදිලිව අපට මේ බුද්ධ දේශනාවල සහ අපේ ප්‍රත්‍යක්ෂය තුලිනුත් ඉතින් ඒක අල්ලගන්න පුළුවන්. මෝහ සහ අවිජ්ජා දෙකේ තියෙනවා මේ අවිජ්ජා කියන එක අපිට නොදන්නාකම කියලා පරිවර්තනය කරන්න පුළුවන්. මෝහ කියන එක මුලාව කියලා පරිවර්තනය කරන්න පුළුවන්. ඉන්ද්‍රිය ආරම්මණෙහිලා මෝහණේ වීම. දැන් අපි දන්නවනේ අපිට ওই අත්දැකීම තියෙන මෝහන අත්දැකීම අපිට තියෙනවනේ. සමහර දේක් දැක්කම උන් හිටි තැන් අමතක වෙනවා. තමන් කවුද මේ කොතනද ඉන්නේ? ඒ ඔක්කොම අමතක වෙනවා නිතකස් කාලේ මේ මොහොතේ. සමහර දේක් දැක්කම ඇහුණම
ඒ ඉන්ද්‍රිය ඉන්ද්‍රියාරම්මනේ තියෙන ප්‍රබලත්වයේ විසින් ක්ෂණිකව මනස වසා ගන්න. ඒකයි මෝහන ලක්ෂණය. අවිද්‍යාව කියන්නේ ඊට වැඩිය මේ ගැඹුරු ධර්මතාව පිළිබඳ අනවබෝධය. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒක හරියටම ස්කන්ධ පංචකයට ඇතුළත් කරලා සියල්ල ස්කන්ධ පංචකයට ඇතුළත් වෙනෝනේ. සමස්තේ. එහෙනම් සමස්තේ චතුපරිවට්ඨේ නොදැනීම අවිද්‍යාව හැටියට දේශනා කරලා තියෙනවා. ඒක කෙතරම්සන්නත් දැන් මෙතන මේ 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 සූත්‍රයේ මේ සෝණ සූත්‍රය අද කෙළවරේ ඒ රහතන් වහන්සේ ඒ සෝණ සන්වහන්සේ ලබාගත් අවබෝධය ගැන සඳහන් වෙන තැන අර ඔය සමහර තැන් වල සඳහන් වෙනවානේ බීචං උපාජ්ජ්වාරේනේ කියලා. හැබැයි එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ මෙතන මේ මේ විද්‍යාව ගැන සම්බන්ධ වෙන්නේ. දැන් අනිත් එක ඔය මේ ධම්මචක්කපවත්තන පවත්වන සූත්‍රයේ තියෙනවානේ ඔය මේ බීචං උපාජ්ජ්වාරේ කියන මේ පිළිවෙල මේ චක්කු මුදපාදී ඥානං උද්දපාදී ඒ විදිහට. ඔව්. එතකොට තුන මේ ඒ වගේ තැන්වල ඔය ඥානං කියලා කියනකොට අවිද්‍යාව කියන එකේ අනිත්‍යත්ව වෙන්න ඕන එතන නේද? ඔව්. දැන් මෙතන වචනයක් තියෙනෝනේ මාත්තේ. මෙතන තියෙනවා මේ සෝනහාඳුරෝ කියනවා යෝසෝ බන්තේ බික්ඛු අරහං කීනාසෝ උසිතව ගතකරණීය ඔහිත බාරෝ අනුපත් සදත්තෝ බව පරික්කීන බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ. අන්න වචනේ සම්මා අඤ්ඤා විමුක්තෝ මනවින් අවබෝධ කරගෙන මිදුණෙක් සම්මදඤ්ඤා විමුක්තෝ. ඒක තමයි මහත්ය කියන අර අවිද්‍යාව බැහැර කරගත්ත විජ්ජං උප්පාදෙත්වා කියලා වෙනත් තැන්වල සඳහන් වෙන්නේ. අවිජ්ජං පහය විජ්ජං උප්පාදෙත්වා කියන එක තමයි මේ සම්මදඤ්ඤා විමුක්තෝ. සම්මා මනාවට අඤ්ඤා අවබෝධ කරගෙන විමුක්තෝ මිදුණු. එතන වචන තුනක් සන්ධි වුණාම තමයි සම්මදඤ්ඤා විමුක්තෝ කියලා මුල් දෙක සන්ධි වෙලා ඊළඟ එකත් එක්ක සමාස වෙලා තියෙන්නේ සම්මදඤ්ඤා විමුක්තෝ. ඒක තමයි කියන්නේ. ඉතින් මේක මෙතන ඒක කියවෙනවා. වචනේ වෙනස් වුණාට කාරණේ කියවෙනවා. ඒකෝඩ මොහය කියන එකයි අවිද්‍යාව කියන එක අතර පැහැදිලි වෙනසක් තියෙනවා. තියෙනවා. පැහැදිලි වෙනසක් තියෙනවා. මෝහය ඇත්තටම ක්ෂණිකව ඇති වෙන එක්තරා ඉන්ද්‍රිය ආරම්මණයක තියෙන ප්‍රබලතාවය, පුද්ගලයාගේ තියෙන සතිමත් භාවයේ අඩුකම. දැන් සතිය පවත්ව ගන්න ඉන්ද්‍රිය ආරම්මණයක් හමු වුණාම, ඒ කියන්නේ හැට රූපයක් පෙනුනම, නැත්නම් කන ශබ්දයක් ඇහුනම, ඒ මොහොතේ අපිට සතිය පවත්වා ගන්න බැරි වීමෙන් තමයි හුඟක් වෙලාවට මෝහණය වෙන්නේ. අර ඉන්ද්‍රිය ආරම්මණයේ තියෙන ප්‍රබලතාවය හුඟක්ම බලපානවා. හැබැයි මේ ප්‍රබලතාවය අපේ පැත්තෙන් සතිය පවත්වගෙන ඉන්නවා නම් ඒ ප්‍රබලතාවය එච්චර අපිව යට කරගෙන යන්නේ නැහැ. මෝහණේ වෙන්නේ නැහැ අපි සතිමත් නම්. නමුත් සමහර වෙලාවට ඉන්ද්‍රිය මේ ඒ කියන්නේ ඉන්ද්‍රිය ආරම්මණේ බොහොම ප්‍රබලයි. අපි සතිමත් නැති නිසා සමහර විට අවිද්‍යාවක් තිබුණොත් විශේෂයෙන් සතිමත් නැති නිසා අර ඉන්ද්‍රිය ආරම්මණයෙන් මෝහණයට පත් වෙනවා. දැන් මම මේ වගේ උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි හිතමු කවුරු හරි මේ කෙනෙකුට එක සැරේට දකින්න ලැබෙනවා, කෙනෙක්ව මේ කපල කොටල මරලා දාලා තියෙනවා තමන් ඉස්සරහා ක්ෂණිකව දකින්න ලැබෙනවා කියලා හිතන්නකෝ. එහෙම දෙයක් දකින්න ලැබෙනවා කියලා හිතන්නකෝ. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් එකපාරට මෝහණය වෙනවා. ඒක දැකීමෙන්ම ඇයි එතන හේතුව ඉන්ද්‍රිය ආරම්මලේ හරි තීක්ෂණයි ප්‍රබලයි. ක්ෂණිකව මේ මෝහණය වීම සිද්ධ වෙනවා. මේ හිත ඒ අරමුණ දැකීමෙන් සතිමත් භාවයේ එතන හොඳට තිබ්බනම් මේ ඒ ඉන්ද්‍රිය ආරම්මනේ මෝහණය වෙන්නේ නැහැ. තදින් හිත වැහිලා යන්නේ නැහැ. මේ වගේ දෙයක්. එහෙම නැත්නම් මම තව උදාහරණයක් අපි හිතමු යම්කිසි කෙනෙක් මේ තව කෙනෙකුට එක පාරකට දකින්න ලැබුණ නිර්වස්ත්‍රයෙන් ඉන්නවා කියලා. තමන් ඉදිරියට කවුරු හරි පොඩි ළමෙක් නෙමෙයි වැඩි හිටි කෙනෙක් තමන් ඉදිරියට නිර්වස්ත්‍රයෙන් ආවා කියන්නේ. නම මොකද වෙන්නේ? එක පාරකට හිත මෝහණය වෙන. ඒ කියන්නේ
නිර්වස්ත්‍ර භාවය තුල අපිට පේන්න තියෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ශරීරයේ තියෙන අංගෝපාංග ටික. වස්ත්‍රයෙන් වැහිලා තිබ්බ නිසා ඒක නැත්තේ නැතන්. වස්ත්‍රය අයින් කරපුවාම පේන්න තියෙන්නේ ස්වභාවික දෙයක්. නමුත් දැන් ඒක ස්වභාවය අවබෝධ කරගත්තේ නැති කෙනෙක් ක්ෂණිකව දැක්ක ගමන්ම ඒකෙන් මෝහණය වෙනවා. එක්තරා හිත වසාගෙන යෑමක් සිද්ධ වෙනවා. ඔන්න ඔය වගේ අවස්ථා අපිට පෙන්වන්න පුළුවන් උදාහරණ වශයෙන් මෝහන අවස්ථා. සතිය පවත්ව ගන්න බැරි වෙන අවස්ථා. ඉතින් එතකොට ඒකෙන් හිත යම්කිසි ආකාරයකට කැළඹීමකටපත් වෙලා ඒ අනුව ඉස්සරහට යනවා මානසික தත්ත්වේ. ඒකයි මෝහනේ ස්වභාවය. ඔතන ඇත්තටම අවිද්‍යාව නිසා කියලා කියන්න පුළුවන්. මේ මෝහය නිසා රාගයේ දේශය ඇති වෙනවා කියනකට වඩා සුදුසු වෙන්නේ මේ රාගයේ දේශයේ මෝහය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා කිව්වොත් දැන් මේ උදාහරණයක් හැටියට අර අපි ගත්ත උදාහරණයම බලමු. දැන් කෙනෙක් කපල කොටලා මරලා දාලා තියෙනවා ශනිකව දැක ගන්න හම්බෙන්නේ. එතකොට ඒ පුද්ගලයා ඒ වෙලාවේ සතිමත්ව හිටියොත් අවිද්‍යාව නොතිබුණොත් ඒ තැනැත්තා සාමාන්‍යයෙන් යාට වැටෙනවා මේ වගේ දේවල් ලෝකේ සිද්ධ වෙන්න පුළුවන්. මොන හරි රණ්ඩුවක් හරි මොන හරි දෙයක් වෙලා මෙතන මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. එතකොට හැබැයි අවිද්‍යාව තිබුණොත් මෙහෙම දෙයක් වෙන්න බෑ, ඇයි මෙහෙම දේවල් වෙන්නේ ආදී වශයෙන් එයා ලොකු කැළඹීමකටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂයකටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි මන් දෙවනුව දැක්කපු උදාහරණය නිර්වස්ත්‍රය ඉන්නව දැක්කොත් රාගය ඇති වෙන්න පුළුවන්. නමුත් විද්‍යාව තියෙන කෙනා දන්නවා මේ නිර්වස්ත්‍රය ඉන්නකොට පේන්න තියෙන අපේ ශරීරයේ ස්වභාවිකව තියෙන ශරීරාංග ටික කියලා. එතකොට ඒ එතන විද්‍යාවයි සිහියයි තිබ්බොත් එතන රාගේවත් දේශේවත් මෝහේවත් ඇති වෙන්න ඉඩක් නැහැ. අවිද්‍යාවයි අසතියයි තිබ්බොත් මෝහ වෙන්නත් පුළුවන්, රාග වෙන්නත් පුළුවන්, දේශ වෙන්නත් පුළුවන් අරමුණේ. ඔව්. ඉතින් ඒක නිසා ඔතෙන්දී අපි ගන්න ඕන රාගේ දේශේ මෝහේ ඇති වෙන්නේ අවිද්‍යාවයි අසතිමත් භාවයයි දෙක ප්‍රධාන වශයෙන් බලපානවා. දැන් විද්‍යාව තිබුණත් ඒ වෙලාවේ සතිය පිහිටියේ නැත්තම් වෙන්න පුළුවන්. රාග වෙන්න පුළුවන්. දේශ වෙන්න පුළුවන්. මෝහ වෙන්න පුළුවන්. ඒකයි. තිරුවන් සරණයි. සම්මුතිය තුල ජීවත් වීමේදී ස්වාමින් වහන්සේ මේ පහිතත්තු තත්ත්වේ නිසා ආත්මార్థකාමී ස්වභාවයක් ඇතිවීම තුළ සමාජික වශයෙන් බාධක ඇති වෙන්න පුළුවන් නේද සර්නා? මෙහිමයි සම්මුතිය තේරුම් ගත්තොත් ඒ ගැටලුව ඇති වෙන්නේ නැහැ. දැන් මෙහිමනේ දැන් ඔතන අත්ත්වෝ කියන වචනයෙන් අපි අදහස් කරේ අර ලෞකික සම්මුතික ජීවිතයනේ. දැන් උදාහරණයක් අපි උදාහරණ වලින් කතා කරමු. දැන් උදාහරණයක් ඇටියට ආවාහ විවාහ ජීවිතයක් ගත කරනවා කියලා හිතන්නකෝ. එතකොට දැන් එතන ස්වාමි පුරුෂයෙක් ඉන්නවා, එක්ක භාර්යාවක් ඉන්නවා, සමහරට දරුවොත් ඉන්නවා කියලා අපි හිතමු. ඔය තව අඩුම වශයෙන් ස්වාමි පුරුෂයා කලත්‍රයයි ඉන්නවා, ස්වාමි පුරුෂයාව භාර්යාව, ඊළඟට තමන් දරුවෝ ඉන්නවා කියලා හිතමු. දැන් එතකොට සම්මුතික වශයෙන් තමන් විවාහ ජීවිතයට පත් වෙලා දූ දරුවොත් ඉන්නවා. එතකොට දැන් ඊට අදාළ ජීවිතයක් තියෙනවනේ, ඒක බොරු නෙමෙයිනේ. දරුමල්ලෝ ඉන්නකොට, ස්වාමි පුරුෂයව භාර්යාව ඉන්නකොට, ඒ අය සම්බන්ධයෙන් යුතුකම් වගකීම් වැඩ කටයුතු රාශියක් තියෙනවා.
ඒවයි යෙදිලා ඉන්නවා තමයි. නමුත් මෙතන පහිතත්වෝ කියන්නේ ඒක නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් දැඩිව අරගෙන නැහැ. මේක මේ ලෝක සම්මතයට මේ සිද්ධ වෙච්ච දෙයක් නිසා ඒකට මම මේ කඹරනවා. මේක හැටි මෙහෙමයි. මේක කරන්න දෙයක් නැහැ. දැන් මේක හැටි මෙහෙමයි කියලා ඒක හිතින් දැඩිව ගත්තේ නැහැ. නොගෙන ඉන්න පුළුවන්. පහිතත්වෝ කියන්නේ ඒක. හැබැයි ඒක තදින් ගත්තොත් අපි යන මාර්ගයට බාධාවක් වෙනවා ඒක. බාධාවක්. ඔව්. ඒක නිසා එහෙම එකක් තියෙනවා. නැතුව නෙමෙයි. අපි හැමෝගෙම ජීවිත ගත්තොත් දැන් ඔය අපේ ජීවිත බලන්නකෝ. අපේ ජීවිත ගත්තම අපි මේ පන්සල්වල මහාන වෙලා. එතකොට දැන් දායකයෝ කියනෝ මේ ඔබ වහන්සේ මහාන වෙච්ච පන්සලනේ. ඇයි මේක බලාගන්නේ නැද්ද? ඇයි මේක දියුණු කරන්නේ නැද්ද? පන්සලේ විහාරාධිපති වෙන්නේ නැද්ද? ඉතින් ඕවා තියෙනවනේ. ඉතින් හැබැයි අපි දන්නවා මේ පන්සලේ මහාන වුණා. දැන් පන්සලේ දායකයෝ ඉන්න පන්සලේ හේරවිහාර ඒව බලා ගියා ගන්න ඕනේ. ඒවත පිළියෙද. ඒව ඇත්ත. අර ඔය ඇත්තන්ගේ ඔය ගිහි මේ ආවාහ විවාහ ජීවිතේ වගේ ඔය අපිත් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒව බොරු නෙවෙයිනේ පන්සලේනේ මහාන වුණේ ඉතින්. එතකොට දැන් එතන ගුරුවරයා ඉන්නවා, පන්සලේ දායකයෝ ඉන්නවා, පන්සලේ මොන හරි තව මොන හරි තියෙනවා නම් විහෙර විහාරස්ථානේ දේවල් ඇති, ඉවුව තියෙනවා. ඉතින් ඕව සම්බන්ධයෙන් එක්තරා ලෝක සම්මුතික වශයෙන් යම් ආකාරයක ක්‍රියාත්මක වීමක් තිබුණාට අපි ඒක පහිතත්වෝ. ඒක අතහැරලා ඉන්නේ මනසෙන්. ඉතින් අතහැරලා ඉන්නේ. ඒකට තණ්හාවක්, මානයක්, දිට්ඨියක් නැහැ. ඉතින් කරන්න මොකක් හරි තියෙනවා නම් මේ කරන ස්වභාවයක් නැහැ. නෑ 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 නෑ. ආත්මార్థකාමී නේ? නෑ නෑ නෑ. ආත්මార్థකාමීත්වය කියලා කියන්නේ තමන්ගේ යහපත, නැත්නම් තමන්ගේ ලෞකික අවශ්‍යතාවය. ඒ ආධ්‍යාත්මික දියුණුවට අදාළව ආත්මార్థකාමීත්වය කියන එක එන්නේ නෑ. තමන්ගේ ලෞකික ප්‍රවැත්ම වෙනුවෙන් යුතුකම අතහැරීම හෝ වගකීම නොදැරීම හෝ එහෙම නැත්නම් නිර්දය ලෙස කටයුතු කිරීම හෝ එවැනි දෙයක් තමයි ආත්මార్థකාමීත්වය කියන්නේ තමන්ගේ ලෞකික පැවැත්ම වෙනුවෙන්. නමුත් අධ්‍යාත්මික ගමන් මගේදී ඒක හරි සැහැල්ලුවෙන් යන්නේ. ඒ කියන්නේ අධ්‍යාත්මික ගමනට මූලික ප්‍රමුඛතාවය දීලා අර ලෞකිකත්වය බුරුලෙන් අල්ලගෙන ඉන්නවා. බුරුලෙන් අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ ඒවට තණ්හා මාන දිට්ටි නැහැ. දැන් මට කියන්නේ කීයද හැකිනේ මට මේ ලොකු පන්සලක් තියෙනවා, ලොකු දායකයෝ ගොඩක් ඉන්නවා, මට මං එතන විහාරාධිපති හරි මොකක් හරි කියාගෙන මං ඒව කරන්න ඕන, ඕවා මට මොකක්වත් බෑ, ඒව ටික කරන්න ඕන, ඒව නොකරනොත් වැඩක් නැහැ, ඕවා මේවා කියාගෙන ඒකට තදින් බැඳිලා ඉන්න පුළුවන්. ඔයත්තන්ට පුළුවන්. මට ස්වාමි පුරුෂයෙක් ඉන්නවා, භාර්යාවක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, මං ඒව ඔක්කොම කරන්න ඕන, මං නැත්තම් කවුද කරන්නේ? ඔහොම කියාගෙන ඕවට තදින් බැඳිලා ඉන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. ඉව්ව තියෙනවා, ලෝක සම්මත වශයෙන් ඉව්ව තියෙනවා. ඒවා මම කියලා, මගේ කියලා, මට ඕන හැටියට කරන්න ඕන, නැත්තම් අනිත් අය කියන විදියට, ලෝකයා කියන විදියට මේවා කරන්න ඕන කියලා පටන් ගත්තොත් එහෙම මේ ගමන නම් යන්න බැරි වෙනවා. ඒකයි පහිතත්වෝ කියන්නේ. ඒක ආත්මార్థකාමී වීමක් නෙමෙයි. ආත්මార్థකාමීත්වය කියන්නේ අන්න අර වගේ දෙයක්. අර මෙතන තියෙන්නේ අතබුරුල් කිරීම. බොහොම අවබෝධයෙන්. හැබැයි මේ ඒක අතහැර දැමීමක්. ඒ කියන්නේ සම්පූර්ණ ඒක නිර්දේ විදිහට අතහැර දැමීමක් නෙමෙයි. දැන් එතකොට නම් ඒක නිකන් නිර්දේ භාවයක් එතන මතුවෙනෝනේ. ඒ කියන්නේ මේ මම මේ ගමන යනවා, ඒක නිසා මේ මට ඕවා මොකක් කියන්නත් එපා, මගෙන් අහන්නත් එපා, ඕවා මම ඕවා කරන්නේ නැහැ, මම ඕවා සීරම අත්හැරලා ඉන්නේ කියලා සමහරුන්ගේ එහෙමත් තියෙනවනේ නේද? නේ ඒක නෙමෙයි. එතකොට ඒක නිර්දය ලක්ෂණේ තියෙන දයාව කියන ගුණේ නැහැ එතන. දයා ගුණේ නැති එකනේ නිර්දය කියන්නේ. එහෙම බෑ. දයාව තියෙන්න ඕනේ. ඒ වුණාට ඒ දයාවෙන් අපි කටයුතු කරන පුද්ගලයා ඉන්නවනම් ස්වාමි පුරුෂයා හරි භාර්යාව හරි දරුවා හරි එයා බදා ගන්න ඕනේ නැහැ. එයා මගේ මම කියලා, මගේ කියලා, මට ඕන හැටියටම ඉන්න ඕන, මං කියන හැටියටම ඉන්න ඕන, නැත්නම් එයා කියන විදිහටම ඔක්කොම මම කරගෙන එයාට බැල වෙලා දාස වෙලා ගැතිලා ඉන්න. එතකොට තමයි අර ගත්ත වෙන්නේ ඒක තදින්. නමුත් අපි මේක බොහොම බුරුලෙන් සැහැල්ලුවෙන් අල්ලගෙන ඉන්නේ. දැන් අපිට උනත් දැන්
මමත් පන්සලක මහාන වෙච්ච ආරන්නේ සේනාසනයක මහාන වෙච්ච කෙනේ පන්සලක දැන් විහාරස්ථානයක් කියලා දෙයක් තියෙනවා. ඉතින් විහාරස්ථානවල දේවල් තියෙනවා, දායකයොත් ඉන්නවා. තව ඉතින් දැන් මේ ඊටත් වැඩිය මේ අධ්‍යාත්මික ගමන් මගේදී හමු වෙච්ච කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. හැබැයි කිසි කෙනෙක් අපි මේ දැඩිව අරගෙන නැහැ. හැබැයි ඒගොල්ලොත් එක වැඩ කරනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයක් කිව්වොත් ඒක පුළුවන් නම් කරලා දෙනවා, බැරි නම් සමා වෙන්න මට ඒක කරගන්න හැකියාවක් නැහැ කියලා ඒක පැත්තකට දානවා. බොහොම ලිහිල්ව මේ අල්ලගෙන ලිහිල්ව තමයි අරන් තියෙන්නේ. පහිතත්ව කියන්නේ ඒක කෙසේවත් ආත්මార్థකාමීත්වේ නෙමෙයි. මේ දෙක අපි පැටලව ගන්න හොඳ නැහැ. ඊටාම හොඳ ප්‍රශ්නයක් මේක. ඔබතුමී මතු කරේ මේ ධර්ම මාර්ගය යන ඇත්තන්ට, විශේෂයෙන් මේ ප්‍රාථමික ගමන බණ භාවනා කරන ඇත්තන්ට ඕක හරි වැදගත්. අතබුරුලෙන් අල්ල ගන්නවා. අතෑරලා නෙමෙයි. බුරුලෙන් අල්ලන් ඉන්නවා. ඒ කියන්නේ තණ්හා මාන දිට්ඨි වලින් තොරව මේ Tamanට උරුම වෙච්ච ජීවිතයේ යුතුයගම් වගකීම් රාජකාරී පැවරුම් ඒව තුල කටයුතු කරන්න ඕනේ මේ විදිය. ඒක තමයි පහිතත්තු. ඒකයි ස්වභාවය. එහෙනම් ස්වාමීන් වහන්සේ මෙතුමා බුහන්සේට ගොඩාක් කුසල්. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ සංඝන් කරා රේන්ද්‍රිය සමතාවය. එතකොට ඒකේ මේ අපි දැන් සාමාන්‍ය ලෞකික ජීවිතයේදී නම් ආධ්‍යාත්මික ඉන්ද්‍රිය සමතාවයක් ලබා ගන්න ඕනේ කියන එක තේරෙනවා. ඒක එතකොට රහතන් වහන්සේ කියන්නේ රහත් ඵලයේ ලැබුවට පස්සේ එහෙම ඉන්ද්‍රිය සමතාවයක් අවශ්‍ය වෙනවද? ඒක දැන් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ නම් සඳහන් කරේ මේ අපේ භෞතික ඉන්ද්‍රියන් වලින් ගන්න අරමුණු ගැන විතරයි. එතකොට ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? ඔව්, අපි කලින් සාකච්ඡාවේදී සද්ධා වීති සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ කතා කළා කලින් සාකච්ඡාවේදී. එතකොට ඒ නිමිති ගන්නවා කියන එක තමයි අපි ඔය ලෞකික ඇස කන නාසය දිවකය මන කියන හයෙන් ගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන්නේ නිමිති. ඒවයි ඉන්ද්‍රියාරම්මල නිමිති ගැනීම ගැන අද අපි කතා කරේ. ඉන්ද්‍රිය සමතාව කියලා කියන්නේ ඔය නිමිති ගන්නවා නොගන්නවා නෙමෙයි, ගන්නවා. නමුත් ඒක මේ දැන් උදාහරණයක් හැටියට සද්දා ඉන්ද්‍රිය ගත්තොත් අපි යම් කිසි දෙයක් ගැන මම එදා කලින් සාකච්ඡාවේදී කිව්වනේ සරල අර්ථයෙන් සද්දා කියන්නේ යමක් පිළිබඳව නිශ්චිත අදහසකට පැමිණීම කියලා, සනිටුහන් කර ගැනීමක් කියලා. ඔව්, මේක මෙහෙමයි කියලා. එතකොට මේක මෙහෙමයි කියන එක නිත්‍ය වශයෙන් ගන්න නැහැ. දැන් මේක අපි හිතමු උදාහරණයක් ඇටියට යම් කිසි දෙයක් ඉන්ද්‍රිය ගෝචර වුණාන් පස්සේ අපිට අදහසක් ඇති වෙනවා මේක හොඳයි. එහෙම නැත්නම් මෙයා හොඳයි. නැතත් මෙතන හොඳයි. අන්න සද්දා. සද්දා කියලා කියන්නේ නිශ්චිත අදහසකට ආවා. හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ ප්‍රයෝජනවත් කියලා හෝ ප්‍රයෝජනවත් නැහැ කියලා හෝ. හැබැයි එහෙමම ගියොත් ඉන්ද්‍රිය සම වෙලා නැහැ. හොඳයිමයි ඒක. මේ තැන හොඳම තැන. මෙයා හොඳම කෙනා. එ නැත්නම් මේක නරකමයි. මෙයා නරකමයි. ආදී වශයෙන් ගියොත් සම නැහැ. එචම වෙලා තියෙන්නේ. එහෙම නෙමෙයි. අපි මේක අපේ ඇහැට දැකලා කනට ඇහිලා නාසයට දිවට කයට දැනිලා අපි ඔව් මේක හොඳයි. හැබැයි ඉතින් මීට වැඩි හොඳ ඒවා තියෙන්නත් පුළුවන්. මීට වැඩි නරක ඒවා තියෙන්නත් පුළුවන්. මේක නරකයි. නමුත් මීටත් වැඩි නරක දේවල් තියෙන්න පුළුවන්. නරක අය ඉන්න පුළුවන්. නරක තැන් තියෙන්න පුළුවන්. සාපේක්ෂව මේක නරකයි. සාපේක්ෂව මේක හොඳයි. මේ හොඳ වෙනස් වෙන්න පුළුවන්. මේ නරක වෙනස් වෙන්න පුළුවන්. අන්නේ විදිහේ පැහැදිලි දැක්මකින් ගන්න එක තමයි සද්දා සමතාව කියලා කියන්නේ. යම් කිසි දෙයකට සනිටුහන් කිරීමකට එනවා. සද්දා කියන එකේ මූලික ලක්ෂණය ඒකයි. සනිටුහන් කිරීමකට එනවා. නමුත් ඒක ආන්තිකව ගන්නෙ නෑ. මේක හරිම මේක හොඳයි. නමුත් හොඳමයි කියලා හෝ මේ හොඳ වෙනස් වෙන්නේ නැහැ කියලා හොඳයි. අන්නේ විදිහට ගන්නෙ. ඒකයි සමතාවේ ලක්ෂණය. වීර්යයට ගියත් එහෙමයි. වීර්ය උත්සාහය තියෙන්න ඕන නම් අර ලිහිල් කිරීම හෝ නැත්නම් අති දැඩි කිරීම හෝ දෙකෙන් තොරව මේක තමයි මේ වෙලාවේ කළ යුත්තේ, මේකයි මේ වෙලාවේ නොකළ යුත්තේ, ඒක නිසා මම මේ වෙලාවේ මේක කරනවා, මේ වෙලාවේ මේක නොකර සිටිනවා
මේ කිරීමෙන් මේක තමයි වෙන්නේ ආදි වශයෙන් දැනගෙන ඒක නිසි වෙලාවේ නිසි ප්‍රමාණයෙන් නිසි විදියට කිරීම විරිය සමතාව. ඒත් ওই විදියට අපි ඉන්ද්‍රියවල සමතාව එදා සාකච්ඡාවේදී පැහැදිලි කරා නැවත ඒක ශ්‍රවණය කරනවා නම් මම හිතන්නේ හොඳයි කියලා කලින් සාකච්ඡාව මේ සූත්‍ර සාකච්ඡාව. ඒත් ওই විදියට මේ ඔය කාරණේ දෙකක් විදියටනේ ඒක මොකද කියන්නේ මම පැහැදිලිද ඒ කාරණේ? ලෞකික ජීවිතයේ තියෙන සමතාවයේ අවශ්‍යතාවය තේරෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඊට පස්සේ දැන් රහතන් වහන්සේ නමකට දැන් ඔය වීර්යය වගේ ඉන්ද්‍රියක් අවශ්‍ය වෙන්නේ කොයි විදිහටද කියන එක මෙහෙමයි දැන් මට තේරුම් ගන්න. දැන් ඔතන ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වීම අපි ඉන්ද්‍රිය සම කරගත්තයින් පස්සේ සිද්ධ වෙන දේ. ඊට පස්සේ නිතරම එයාගේ ඉන්ද්‍රිය සමයි. ඒකයි කියන්නේ අර සෝනහඳුරෝ කියන්නේ මම මේකේ සමතාව ඇති කරගත්තා. එතනින් පස්සේ දැන් අපි ඊට මෙහාදී අපි උත්සාහ කරන්නේ සම කරගන්න මේක නිකන් අර උදාහරණයක් හැටියට අර නිකන් තරාදී දෙපැත්තේ මේ පැත්තේ වැඩි නම් මේ පැත්තෙන් පොඩ්ඩක් අඩු කරලා අර පැත්තට මැදි නම් චුට්ටක් දාලා කොහොම පොඩි ව්‍යායාමයක යෙදෙනෝනේ අපි මේක සම කරගන්න අවස්ථාවේ අපි පුරුදු වෙලා නැහැ එහෙම බලන එක නෙමෙයි එහෙම නිකන් අන්ත වෙන්න හොඳ නැහැ අන්තගාමී වෙන්න අවශ්‍ය නැහැ මෙහෙමත් වෙන්න පුළුවන් මේ ආකාරයෙන්ුත් වෙන්න පුළුවන් ආදී වශයෙන් හිතලා අපි මේක සම කරගනිමින් යනවා ගිහිල්ලා ගිහිල්ලා අපි හරියට මේක සම කරගන්නවා කරගත්තයින් පස්සේ තමයි හඳුන්වන්නේ රහතන් වහන්සේ කියලා රහතන් වහන්සේ තුල තියෙන සම වූ මේ ඉන්ද්‍රිය සමතාව තියෙනවා ඒක රහතන් වහන්සේ තුල අපි දැන් අපි සීකලා නම් තවමත් මේ ධර්ම මාර්ගයේ යන අයත් උනන් අපි තවම උත්සාහ කරමින් ඉන්නවා ඉන්ද්‍රිය සමතාව ඇති කරගන්න. ඒකයි ස්වභාවය. ඉතින් රහතන් වහන්සේ කෙනෙකුට ආපහු ඉන්ද්‍රිය සමතාව ඇති කරගැනීමේ අවශ්‍යතාවය, ඒ කියන්නේ ඒ සඳහා අභ්‍යාස කිරීම, පුහුණු වීමක් අවශ්‍ය වෙන්නේ. ඒකයි කතං කරණීයම් කියන්නේ. ඔය රහතන් වහන්සේ හඳුන්වන්න පාවිච්චි කරන වචනයක් තියෙනවනේ කතං කරණීය. උසිතවා කතකරණීයෝ කියන වචන දෙක පාවිච්චි කරනවානේ. ඒතර අපි රහත් භාවයටපත් වෙලා නැත්තම් තවම අපි ශේකනම් එහෙනම් අපිට තාම කරන්න දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඉන්ද්‍රිය සම කරගන්න ඕන. රහතන් වහන්සේ කියන්නේ සම කරගත්ත කෙනා හඳුන්වන වචනේ. ඒක දැන් සම කරගෙනනේ. ආයෙ කරන්න දෙයක් නැහැ. ඒකයි අර මෙතෙන්දි සෝනහඳුරු ඒ කාරණේ හරියටමත් කියනවා. මම මාදිහා බැලුවම ස්වාමීනි මේ මට පේනවා මේ ආපහු කරන්න දෙයක් නැහැ කියන කාරණේ. මට මාතුලින් පේනවා කියලා කියනවා ඒක. ඒ විදිහට මේ ප්‍රකාශනයේ කරනවා. මේ ප්‍රකාශනය තුළ ඒක තියෙනවා. ඒ නිසා ආපහු කරන්න දෙයක් එතන ඉතිරි වෙලා නැහැ. මෙතන කියනවා නකෝපනීතම් බන්තේ එවං දට්ටබ්බං. කීනාසෝකෝ බන්තේ උසිතවා කතකරණියෝ. අන්න ඒක තමයි කියන්නේ. ඉන්ද්‍රිය සම කරගෙන තියෙන්නේ. කරන්න ඕන දේ කරලා තියෙන්නේ. කරණීයන් අත්තනෝ අස මනුපස්සන්තෝ සමනුපස්සන්තෝ නෙමෙයි අ සමනුපස්සන්තෝ කත අ කතස්සව පතිචය. දැන් මට පේනවා සාමීනි මට දැන් මම සම කරගත්ත ඔබ වහන්සේගේ උපදේශය අනුව ආපහු මට මේක සම කරන්න දෙයක් නැහැ. මේ ඒක මාතුලෙන් එහෙම දකින්නේ නැහැ සම කරන්න දෙයක් තියනවා කියලා. අන්නේ විදියට මේකේ සම කරගෙන තියෙන ඇත්තටම සම කරගත්ත කෙනෙක් තමයි ඒ ගුණය වඩාගත්ත කෙනෙක් තමයි මේ රාතන් වාසය කියලා කියන්නේ. මේකයි. තේරෙනවා ස්වාමීන් වහන්සේ බොහොම පිං. හොඳයි. එහෙමනම් අපි අදට දහම් හමුව නිමා කරමු. කාලයත් අපි ප්‍රමාණවත් තරම් අරගෙන තියෙන නිසා එතකොට අපි ඊළඟට නැවත මුණ ගැහෙන්නේ අද දවස වශයෙන් ගත්තොත් 14 අපි නැවත මුණ ගැහෙන්නේ 16 වෙනිදා. එතකොට අපි අර එදාට යන්නේ මේ සමාධි භාවනා, සීල භාවනා කොටස. අද අපි මේ ධර්ම සාකච්ඡාව අපි හඳුන්වන්නේ පඤ්ඤා භාවනා කියලා. ඒ කොටසයි යන්නේ. ඉතින් එහෙමනම් අපි බලාපොරොත්තු වෙනවා නැවතත් 16 වෙනිදා සුපුරුදු වෙලාවට මුණ ගැහෙන්න.
අද අපි කතා බහ කරගෙන ආපු සෝන සූත්‍රය අපි අවසන් කරනවා. තවත් සූත්‍ර යෝජනා වෙලා තියෙනවා. යෝජනා කරන්නත් පුළුවන් ඔයත්තන්ට ලියන්න තම තමන් අපිට ලියන්න. මේ සූත්‍ර කියලා. එතකොට අපි ඒවා සැලකිල්ලට ගන්නම්. මේ ගමනේදී අපිට උපකාරී වෙන මේ සූත්‍ර දේශනා අපි සාකච්ඡාවට ගන්න. පඤ්ඤා භාවනාව හැටියට ධර්ම සාකච්ඡාව හැටියට දිගටම අපි කරගෙන යනවා. ඊළඟට අර අපේ සුපුරුදු අපි ආරම්භ කළ සීල භාවනා සමාධි භාවනා කොටස භාවනා වැඩමුළුව කියලා අපි හඳුන්වන ඒ කොටසත් අපි කරගෙන යනවා. ඉතින් ඒ එවැනි අවස්ථා දෙකක් අපි දැන් පහු කරලා ඇති. ඒවයි හඬපට අන්තර්ජාලගත කරලා ඇති. ඔබට දකින්න පුළුවන් ඒකේ අපේ චාමෙන් මහත්මිය ඒකට වෙනත් මුහුණත් පින්තූරයක් යොදලා තියෙන නිසා ඊවයි වෙනස් විදිහට ඒක අඳුන ගන්න පුළුවන් ඒ වැඩසටහනේ හඬපටයි. ඒ කියන්නේ නිවෙන මග YouTube channel තියෙන හඬපටි. ඒක ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙන යනවා අනිත් පැත්තට. ඒකට අපි 16 වෙනිදා මුණ ගැහුනම නැවතත් ඒ සීල භාවනා සමාධි භාවනා කොටසට තමයි අවධානය යොමු කරන්නේ. භාවනා වැඩමුළුව. දැන් එහෙනම් ඒ හමු වෙන අදහසත් තියාගෙන අද අපේ දහම් හමුව ඉමා කරනවා. ඉතින් මේ අවබෝධ කරගත්ත ධර්මය හැම දිනම උත්සාහ කරන්න එක පැත්තකින් තමා තුළින් දකින්න මේ තමා තුළ මේ ගුණාංග තියෙනවද අඩුපාඩුකම් තියෙනවද කියලා දකින්න අපි උත්සාහ කරමු. එහෙම දකිනකොට යම් අඩුපාඩුකමක් තියෙනවා කියලා දැක්කොත් ඒ ගැන පසුතැවෙන්නේ නැතුව ඒක සකස් කරගන්න උත්සාහ කරනවා. සකස් කරගන්න තමන්ට අවබෝධයේ මදිනම් කල්යන් මිත්‍යෙක් සමග සාකච්ඡා කිරීම තුලින් අවශ්‍ය උපදෙස් අරගෙන ඒක වෙනස් කරගන්න එකයි ඒක සකස් කරගන්න එකයි තියෙන්නේ. අන්න ඒ සඳහා තමයි අපි මේ දහම් සභාවක් දහම් හමුවක් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ. හොඳයි එහෙමනම් අදත් හැම දිනාම බොහොම කල්යන් මිත්‍රත්වයෙන් එකතු වෙලා ධර්ම සාකච්ඡාව පැවැත්වුවා. අදහස් උදහස් ඉදිරිපත් කරා. වටිනා ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කිරීමෙන් තවදුරටත් අපේ ධම් සභාව සාරවත් වුණා, අර්ථවත් වුණා. ඉතින් සියලු දෙනාටම බොහොම පිං. මේ කාර්යය ඉලා දුරින් ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන මේ සත්කාරය කරගෙන යන්නට දායක වෙන, දව උපකාර කරන සියලුම දෙනාටම සිතක් සාන්තියක් යහපතක්ම වේවා. මේ උතුම් ධර්ම අවබෝධයේ අපි හැම දිනාටම මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගීම පිණිස ප්‍රඥා පාරමිතාවක්ම ප්‍රඥා භාවනාවක්ම වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අදත් අපි දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සීලවන්තං බුද්ධවන්තං පුඤ්ඤක්ඛේ තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සරණයි සුවපත් වේවා ස්වාමීන් වහන්සේ.